මෙම දම් දෙසුම් පෙළ නිදහස් මනසකින් යුතුව නුවණ මෙහෙයවමින් මනාව ශ්‍රවණය කරන්න. වචන පදවල නොපැටලී එයින් ගම්ම්‍ය වන අදහස වටහා ගැනීමටම උත්සාහ කරන්න. සත්‍ය අවබෝධයේ පිණසම උපනිශ්‍රය කරගන්න. සෑම සියලු දිනාටම නිවණින් නිවීම පිණසම මේ දම් දෙසුම් පෙළ උපකාරයක්ම වේවා. තෙරුවන් සරණයි. සත්තුප්පසත්ථ චරණං සරණං ජනානං බ්‍රහ්මාදි මෝලි මනීරං සිසමාව හන්තං පංකේරුහාභ මුදුකෝ මලචාරු වන්නං වන්දාමි චක්කවරලක් කනමාදදානං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, හැමෝම සාදුකාරය පවත්වන්න. හොඳයි, පින්වත්නි, අපි අදත් සූදානම් වෙන්නේ බුදු පියාණන් වහන්සේලා දේශනා කරපු ඒ මූලික පෙළදහම ආශ්‍රය කරගෙන සාකච්ඡාව ගොඩනගන්න. බුදුපියාණන් වහන්සේ එක වරකදී කියපු හොඳ ලස්සන මේ කතාවක් තියෙනවා. ඒ තමයි නත්ති පඤ්ඤා සමාභා කියලා. ඒ තේරුම තමයි මේ ප්‍රඥාව හා සමාන ආලෝකයක් මේ ලෝකේ නැහැ කියන එක. ඒක අනිත් පැත්තට තේරෙනවා. ඒ කියන්නේ බුදුපියාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ප්‍රඥාව කියන්නේ මේ ලෝකේ තියෙන වටිනම ආලෝකමත්ම ආලෝක කියලා දේශනා කරනවා නම් ඒක අනිත් පැත්තේ ව්‍යංගය තියෙනවා. ඒ කියන්නේ ලෝකයා කොහොමද තියෙන්නේ අඳුර කියන එක. ඕකට තමයි අර අපි ලොකලට කියන්නේ මේ අවිද්‍ය අන්ධකාරයෙන් තමයි ලෝකයා බැහිලා ඉන්නේ, මුලාට පත්වලා තියෙන්නේ. බුදුපියාණන් වහන්සේලාගේ දේශනාව මුල් වෙලා තමයි ඒ අඳුරේ හිටපු සත්වයෝ තමන් ඉන්නේ අඳුරේ බවත් ආලෝකය කියන්නේ මේකයි කියන එකටත් තේරුම් ගන්න කියන එක අපි පෙන්වන්නේ ඔය අර්ථයෙන්. ඉතින් අර ඔකේ තියෙන සංවේගය අඳුරේ ඉපදිච්ච කෙනාට අඳුර කියන එකේ කිසි මිම්මක් නැහැ. අඳුර සාමාන්‍යලා තියෙන්නේ. අඳුර ඇතුලේ ඒගොල්ලන්ට තේරෙන තැන් තැන්වල ආලෝක හොයාගන්න එක තමයි බොහෝ දුරට වෙන්නේ. හැබැයි ඉන්නේම අඳුරේ බව වටහා ගැනීම තමයි අමාරු. ඉතින් ඒකට තමයි මේ සත්‍ය කියන එක තියෙන්නේ. එහෙනම් තමයි බුදුපියාණන් මතක් කරේ අර ප්‍රඥාව කියන්නේ අසම සම මහා ආලෝකය කියලා. ඔක නිකන් හරියට අඳුරේ හිටපු ලෝකයකට ඉඩ පෑවුවා වගේ තමයි ප්‍රඥාව පහළනවා කියන්නේ. ඉතින් කාරණා පොඩ්ඩක් සිහිපත් කරේ මේ අපි හොයන්නේ ප්‍රඥාවක් කියන තැනින් නැත්නම් අපි හොයන්නේ සත්‍යයක් කියන තැනින් අපිට හමු වෙන ස්වභාවයකට මේක පත් වෙන්නේ නැහැ ලේසියෙන් කියන එක. මොකද අපි දන්න සීමාවෙන් එහාට තියෙන දෙයක් හරි අපි දන්න සීමාවේ දෙයක් හරි කියලා අපිට හිතෙන පරාසයක් තියෙනවා. එනේ අපි දන්න පරාසය එකක් නෙමෙයි කිව්ව ගමන් අපිට තේරෙනවා හරි හරි අපේ සීමාවෙන් එළිය වෙන්නද කියලා. ඒකත් අපි දන්න පරාසය තමයි. ඉතින් මේ දෙකේම තියෙන්නේ අපේම මඤ්ඤණාව. මේ මඤ්ඤණාවම මඤ්ඤණාවක් බව වටහා ගැනීමට තමයි ඔය ප්‍රඥාලෝකය කියන එක වටින්නේ. ඒ හින්දා මේ එතන සියුම් සහ ගැඹුරු අර්ථයක් හැමසෙම තියෙනවා. ඒකට තමන් හොඳට අවධානය යොමු කරලා මේ විමර්ශනයට නැත්නම් පරේෂණයට තමන්ගේ නුවණ නැත්නම් තමන්ගේ මනස යොමු කර ගැනීම තමයි සාකච්ඡාවක මූලික අභිප්‍රාය නැත්නම් මේ චේතනා වියුත් එමුණ තමයි සාර්ථක වෙන්නේ. ඒ කාරණාවත් එක්ක අපි සාකච්ඡාව ආරම්භ කරන්න කලින් බුදුපියාණන් වහන්සේලාගේ ගුණයට, ධර්මරත්නයේ ගුණයට, මහා සංඝරත්නයේ අනන්ත ප්‍රමාණ ගුණයන්ට අප සිළු දනාගේ මුත්තමංග නමස්කාර වේවා කියන අර්ථයෙන් අපි තෙරුවන් වන්දනා කරමු. සිළු දනාම සාදුකාරය පවත්තුම්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. යදිදං චත්තාරි පුරිස යුඝානි අට්ට පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ
आहुनेयो पाहुनेयो दक्षिणेयो अंजलि करणीयो अनुत्तरं पुण्यक्षेत्रं लोकस्साति नत्ति मे शरणं अन्यं बुद्धो मे शरणं वरं नत्ति मे शरणं अन्यं धम्मो मे शरणं वरं नत्ति मे शरणं अन्यं संघो मे शरणं वरं एतेन सच्च वज्जेन होतु ते जय मंगलं कायेन वाचा चित्तेन पमादेन मया कृतं अच्चयं कम मे भन्ते भूरिपञ्ञ तथागत कायेन वाचा चित्तेन पमादेन मया कृतं अच्चयं कम मे धम्म संदिट्ठिक अकालिक कायेन वाचा चित्तेन पमादेन मया कृतं अच्चयं कम मे संघ सुपटिपन्न अनुत्तर साधु साधु साधु। मं मे आरम्भ किदर पुड़ी कारण वाक्यान मे सूत्रेट पुड़ी किंग पुनिश्या तीन हिंद दें सामान्य अपेर मुलिं कथा करा वगे लोके इन सत्या कि अंदुरट वहाल वेला इन प्रेसन एक यानी आलोके अज्ञान अबमाल रेणुक छाया मात्र का अंदर अंदर इन्न गंट अंदर अतुले तीन अंदर अड़ते हैं अंधकार यम यम तंग आलोक की नमक तीन इक तम यू आलोक की निर्वचन दाने मैंने मेहम पड़ी तेरह नोने सत्य की लोक ये तीन देखना अंदर अतुले तीन आलोक आकना लेसी की अंड मत अंदर अतुन पीड़ा ये अतुना आलोक गंट तीन लेसी गड़े दिन तीन आलोक इपदा की అందరూ అందరుభవిం అల్లగత్తా కి అనికని అందరూ అందరుభవిం అల్లగత్తా కి అనే ఏకేమ అనిపత్ర తీనవా అందరూ అందరుభవిం అహువెన్ని ఆలోక స్వభావేమై ఆలోకేకిమై ఇతకొట దెన్ ఆలోకేకిన్ అందరూ అందరు విదిర అహువెనకొట అందరు కి అనేకట పవత్మత్ తీనవది కిన ఏకట అనిపత్ర హితండ తనత హరి దెన్ ఇందిరోని భాషావ హసరునకొట ఏక ఏకేమ గెలవెనం ఏకై కియని మిత్ర నూనక్ మెహవే యుదుయి కిన ఏక మడ కియన్ డోనే దెన్ సత్య హెమతనమ ఏ విదిరనమ తీనవ ఏకని మే లోకే సత్య హోయాగన్న బెరి తనక్ యత్తెద్ నే है भाई सत्य होयांड पुलवंकमा कहते हैं मंकी संपूर्ण दिव्यताल इन मे लोके अतुले सत्य हेमतर में पावती नवा है भाई मैं अणिपत्र हेम क्या बोला मे लोके सत्य को हेमत होयांड बह गया देखा पदन मे का मे लोके हेमतर में पावती नहीं सत्य की अंड पुलवांग में दंड दगने इन आठ ओण तनक सत्य मत में हुए हर इन्हें अंदर अंदर भावी में हुए ना इन्हें आलोके दंड आलोके तीन किनाट अंदर इन किनाट अंदर अंदर भावी अहुए ना अन्न एक ओण तमाई मे लोके सत्य खो अंड बह गया इन दंड किनट और आप मे अरुणोदय सूत्र कथा मे मत कर हस्तिराजो इन तम अब तमंग हस्ती है किल वेट हिन्नता ये हस्ती आगे गति वेटकने मंकी अन्या मैंने मेम कारण तीन मेक मे अतिशय प्रबल संकल्प देगा मे अपे तीन पीहिटीम देगा ये तमाइ प्रधान मर्मस्थानी मेक मे लोके अक्की पवती नो हरदी लोके अक्की पवती नो ඒක කවද පටන් ගත්තද ඒක ගැන අපිට ඉතර අදාළත්වයක් නැහැ. ඒ ආ ඒ තියෙන ලෝකෙට මම ආවා කියන එක. තේරෙනවද? ඒ කියන්නේ මේ රූප නැත්නම් ශබ්ද, ගන්ධ, රස නැත්නම් අපි නිකන් හිතමු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තේ, ත්‍රිකුණාමලයේ, යාපනයේ, නුවර, අනුරාධපුරේ ඕවා තිබුණා. මම තමයි අලුතෙන් ආවේ කියන එක. පහල දෙක තමයි. එනේ මේ තිබිච්ච තැනකට ආවා කියන එක. ඕක තමයි තියෙන අතිශයම ධර්ම චේතනාව සාමාන්‍ය කෙනෙක්ගේ. පහල. එනේ ඕනම කෙනෙක්ට මූලික අවදියේදී උන් ඔය අදහස කොහොමද තියෙන්නේ? इन मे अम्लता घुम थीटिया अम्लता तम वहदे अर्हे तिब्ब इसको तम मम गि इतना तिब्ब देवाट मम गि आवागे कत्तम पहल अण्डे मेहम सी मे मे यन मेहम तनाक्यन एतम मैंने मेहम बल रूप लोकितीनवा मम समहार दखलने एक सद्द लोकितीनवा सुगंधवाल गंधवाल लोकितीनवा रसवाल तीयनवा स्पर्श तीयनवा अरमुणु तीयनवा नमूद मम एव दखला आहल हितल विंद्रने अपड़े स्वभाविक उन्न ये चिंतन संपूर्ण मर तीयन लोके अतुले तमंग इन वाग्र तन पहल ओके अब हित हित इन का निमी ओके आप योग निका इन हित हित इन्नो निमी ओ तमें स्वभाव बहुत बड़ती है अब तीयन लोके का इन आगे ओके मे हूँ बराई भौतिकवादी पेत्र हट अरे हंद तीयन हासे अभी गिहाम तमाइ हंद पेन के हंद तीयन हासे
මම නොයන හින්දා තමයි පේන්නේ නැති එක කොහොමද එතන තියෙනවා ඒ වගේ එක ඔක ටිකක් ඇතුළට එනකොට ටිකක් ඔබ සංකීර්ණ කරලා පොඩ්ඩක් චින්තනය උඩට අරන් හිතුවාම එන එක තමයි නෑ මම ගියොත්මයි හඳ පේන්නේ කියන එක ඒ කියන්නේ මම ඉපදෙනකොටමයි ලෝකේ හමු වෙන්නේ කියන එක එතන එහෙම එකකුත් තියෙනවා ඒක විඤ්ඤාණවාදී පැත්තට බලයි දැන් මේ අපි කතා කරන උක්ත සූත්‍රය ඒ බුදුපියන් වහන්සේ මතක්කරණයේ දේශනාව ඇතුළේ අපි උඩින් බැලුවොත් අපිට තේරෙනවා අර ඉස්සෙල්ලා වගේ කතාව. يعني තියෙන රූප අපිට පේනා වගේ එකක්. නැත්තම් රූප තියෙනවා අපි පේන්නේ නැතුව ඉන්නත් පුළුවන් එකක්. يعني අපිට ඒ රූප නොපෙනුනොත් අවුලක් නැහැ වගේ එකක්. හරිද? මම ඒකයි කලින්ම කිව්වේ මේකේ ඒ කෝණයෙන් බලන එක අපේ ස්වභාවික චින්තනයේ ඇතුළේ තියෙන එකක්. මම අර මුලින්ම කිව්වේ නොදන්න නොදකින කෙනෙක්ට ලෝක ඇතුළේ සත්‍ය ගන්න බෑ කියලා. අයි අඳුරින්න කෙනාට අඳුරින්න බව තේරෙන්න බෑනේ. තේනවද? සත්‍යය කියන්නේ අඳුර නම් අඳුරට අඳුර කියලා තේරෙන්නේ නැහැ. එච්චර ස්වභාවික වෙලා ඒක. දැන් ඕනම කෙනෙක්ට සත්‍ය නැත්තම් අපි කියමු ආලෝකය පෙන්වන්න වෙනවා නම් ආලෝකයනේ දැන් උලුප්පල දෙන්න වෙන්නේ. ආලෝකය උලුප්පනකොට තමන් අඳුර කියලා නේ අහුවෙන්නේ මේකේ. ඒතර ආලෝකය උලුප්පල දෙන්න වෙන්නේ එයා දන්න සීමාවේ අදහස් ටිකකින්ම තමයි. දැන් නිකමට ගන්න භාෂාව කියන්නේ ලෝකයෙන් එතර පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයිනේ. භාෂාව කියන්නේ හුදෙක්ම ලෝකය විස්තර කරගන්න ගත මාධ්‍යයක්නේ. පහල. එතකොට භාෂාවකින් හැමතිස්සෙම ලෝකේ කෙලවරට වෙන්න දෙහැකි. තේරුණාද? හැබැයි භාෂාව කියන එකේදී ආයි ලෝකයම තර වෙනවා. පහල මං කියන්නේ. දැන් මං භාෂාව මේක තද කරලා ගන්නේ අපි පාවිච්චි කරන මාධ්‍ය භාෂාව නිසා. පහල. රූප සරහණක් ගත්තත් මොන හරි සුවඳක් හරි රසක් හරි ස්පර්ශයක් හරි අරමුණක් හරි මොන හරි විදිහකට ලෝකයේ සම්බන්ධයක් පෙන්වුවා කියමුකෝ. අපිට නිකන් තේරෙනවා තමයි ආ මේ ලෝකය ගැන කිව්වේ කියලා. අපිට එතනම අමතක වෙනවා අර ඒ පෙනිච්ච රූපය, සද්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ අපි ගත්ත කතාවම ඒ ලෝකයේම නියාමණය තමයි කියන එක. ඉතින් සරල කරොත් එහෙම අපි භාෂාවකින් ආ නිවන කියන්නේ අසංගතයක් කියලා කියනවනේ. නිවනට යන්න පුළුවන් විදිහක් නැහැ. ඒක උසක් නැහැ, දිගක් නැහැ, දුරක් නැහැ. එහෙම කියලා අපි කතා කරලා කියනනේ අසංගතය සබය. හැබැයි ඒක කියන තැනම සංගතයි. තේනවද? එහෙම මම කිව්වේ දැන් අඳුරේ ඉන්න පිරිසට අඳුරෙන්ම තමයි කියන්න වෙන්නේ එළිය ගැන. තේනවද වැඩි? ඔය අපිට වැටහෙනවා වගේ තැන් වලට එන්නේ අර අඳුරේ ඉන්න කෙනාට අඳුරේ තියෙන සමහර තැන් වල භාවිතයක් තියෙනවනේ. පොඩි අර ඇඟැලුම්කමක් තියෙනවනේ. අන්න ඒක තමයි අපිට නිකන් හුරුවක් වගේ තේරෙන. يعني තේරෙනවා වගේ කියලා. හැබැයි අමතක කරන්න එපා. භාෂාව කියන්නේ අඳුරේම එකක්. අඳුරේම ව්‍යුත්පන්නය. හරිද? ඒ කියන්නේ අන්තිමට ගත්තාම මොකද? භාෂාවද අඳුර කියන තැනට එන්න ඕනේ. ආලෝකය කියන තැනදී මේ සමස්තය අඳුරුයි කියලා කියන්නේ. හරිද? නැතුව දැන් අර ඇතුලේ ඉන්න කෙනාට අඳුරෙන් යම් කිසි දෙයක් ආලෝකයේ පැත්තට ගත්තා නෙමෙයි. ඇතුළේ ඉන්න කෙනාට ගන්න වෙන්නේ යාළඟ තියෙන ටූල්ස් ටිකම තමයි. හැබැයි ඒවද අඳුරේ තියෙන කෙනෙක් තේරුම් ගන්නවා. පහල නැහැ. හරි මම ඒකත් එක්ක පොඩ්ඩක් කරනව අපි කතා කරන් එමු. සූත්‍රය මාළුකංගේ පුත්‍ර සූත්‍රය. මේක අපි බොහෝ තැන් වල කතා කරලා සහ මේ අර්ථදැකීමට උළුපල අරන් තියෙන සූත්‍රය. මේක වෙන්නේ මාළුකංගේ පුත්‍ර කියලා ස්වාමීන් වහන්සේමක් ඉන්නවා. උන්වහන්සේ ටිකක් මහලු අවදි ඉන්නේ. උන්වහන්සේ මේ බුදුපියන් වහන්සේ හමුවේ මතක් කරනවා ස්වාමීනි බොහෝ කාලයක් ගිවිලා තියෙන මට එච්චර කාලයක් ජීවිතේ ගෙවන්න වේද කියන එක විශ්වාසයක් නැහැ. මට ගණයාගින් වෙන් වෙලා, ඒ කියන්නේ පිරිසෙන් වෙන් වෙලා හුදකලාව එකලාව මේ සාසන භ්‍රමචර්යාව පරිපූර්ණේ කරගන්න. ඒ කියන්නේ සරලම කියනනම් රහත් වෙලා පිරිනවම් පාන්න ස්වාමීන් මට කෙටියෙන් යමක් වදාරන මැනවි කියලා කියනවා. තාම කෙටියෙන් මට ධර්මපරියා කියන ස්වාමීන් මට ඉක්මනටම මේ සසර කෙලවර කරගන්න ඕනි කියලා තමයි කියන්නේ. උතන බුදුහාමුදුරු ලස්සන කතාවක් කියනවා මේ මෙන්න මේක මම ඒක උළුප්පලම් පෙන්නන. මෙන්න මෙතන කියනවා මාළුන්ගේ පුත්ත දිරාගිය වැඩි සිටි ඉන්නේ වැඩි හිටි මහලු තුන්කල් ගත වූ පිළිවෙලින් පැසුට වියට පැමිණි කියන්නේ මහලු වියට පැමිණි මහණෙකු යම්බඳු තෙපි සැකවින් අවවාදී අදින්නහු නම් මෙහිලා දැන් තරුණ භික්ෂූන්ට කුමක් කියන්නේම්ද කියන්නේ දැන් ජීවිතේ හුඟාක් කලුත් ගෙවිලා මහලු වෙලා මේ ජීවිතේ අන්තිම කාලේ ගත කරන ඔබ ඇවිල්ලා මගෙන් අහනවා නම් ඊටාම සැකවින් ස්වාමිනී මට දේශනාවක් කරන්න ඉක්මනට නිවන් දකින්න කියලා මම තරුණයන්ට නැත්නම් තරුණ භික්ෂූන්ට මොකද්ද කියන්නේ අහනවා හරි මම මෙතන පෙන්නන්නම් මේ මෙන්න මේකේ සූත්‍ර වර්ණාවෙත් ලස්සන තැනක් පෙන්නනවා මෙන්න මේක මාළුක් මාළුන්කේය මාළුන්කේ නම් බැමිණියගේ පුත්‍රයා තමයි මාළුන්කේ මාළුක්කංගේ පුත්‍ර කියන්නේ මෙන්න මෙතන කියනවා මෙන්න මේ බලන්න මෙන්න මෙතන බලන්න මෙහිදී ඔබගේ අවවාද ඉල්වේමෙහි යන අදහස සඳහායදී මේන් තෙරුන් අප්‍රසාදයටද නිග්‍රහයටද පත් කරයි. කෙසේ දෙයත් මේ තෙමේ වනාහි බාල කාලයෙහි රූප දර්ශනාදීහි යෙදී ප්‍රමාද වී පසුව මහලු කල අරණ්‍ය වාසයට පැමිණෙනුවේ කමඨහන් නිල්වයි. ඉක්බිති භාග්‍යතුන් වහන්සේ මෙසේ බාලයන් හට කුමක් කියන්නම්දයි යනුවෙන් සිතා මාළුන්ක්‍ය පුත්‍රමෙන් ඔබද තරුණ කාලයෙහි රූප දර්ශනාදීහි යෙදී ප්‍රමාද වී පසුව මහලු කල අරණට පිවිස මහනදම් කරන්නාහු යයි යන මේ අදහසින් කතා කරන්නාහු තෙරුන් වෙත
ප්‍රසාද රහිත බවක් දක්වති. අදහස් වෙනව නේද? ඔබ මගෙන් මෙහෙම කෙටි එකක් අහනවා නම් තරුණ වික්ෂුන්ට මොකද්ද කියන්නේ කියලා අහන තැන මේක කියන්නේ අර අප්‍රසාදී ස්වභාවයක් තමයි කියලා තමයි අටුවාවේ අදහසින් එන්නේ. හැබැයි මම එතන අප්‍රසාදී කියලා කියද්දි මෙන්න මෙහෙම අර්ථයක් ගත්තා නම් හොඳයි කියලා නේද ඉතින්නේ. අර අපි දාහතර වගේ අචේල කසප සූත්‍රේ වුණාද? දැන් මේකෙදී බුදු පියන් වහන්සේනේ මෙතන වැඩි ඉන්නේ ඉස්සරහ. ඒතර දැන් බුදු පියන් වහන්සේලා අතිශය දක්ෂයි ඉස්සරහා කෙනාගේ මනස කර්මන්නේ කරවන්න. කියන්නේ අර තියෙන සියලුම අලු ඒ දූවිලි ගසලා දාලා අර හොඳට මනස විකසිත වෙන විදිහට උත්තේජනය දෙන්න බුදු පියන් වහන්සේ දක්ෂයි. ඒතර සමහරලාට අර වගේ අදහසක් බුදුහාමුදුරු අහන්නේ ඒ කෙනාව පහත් කිරීමේ අර්ථයෙන්ම නෙමෙයි. ඒ කෙනාට යම්කිසි තල්ලුවක් දෙන්න. තේනවද? ඉතින් සමහරලාට අපිට සමහර උත්තේජන හම්බ වෙනව නේද? උච්චරවත් ඕක බැයිද? තේනවද? ඒක මෙහෙමයි දැන් අපි සාමාන්‍යයෙන් මොන හරි කරන්නකොට අපේ යාළුවෙක් හරි කවුරු වැඩි හිටියෙක් උතෙම තමුන්ට ඕකවත් ඕක කරගන්න බැයිද කියලා අර අපේ මනස බාලයි නම් අපිට ලොකු දුකක් එන්නේ. කවුරුත් මාව පිළිගන්නේ නැහැ වගේ කියලා. හැබැයි සමහර පිරිසේ ඉන්නවා ඒ කියන එකෙන් උත්තේජනය වෙනවා. එක කෙනෙක් බැන්න ගියමුකෝ ඒ බැනුම උත්තේජනයක් කරගෙන දිනනවා යා තේනවා දැන් ඒකයි මම කියන්නේ අපිට මේක ගැන එහෙම හිතන්න අමාරුයි මොකද දැන් අපි කිව්වොත් එහෙම තමුන්ට ඕකත් හරියට කරන්න බැයිද කියලා නිකන් සරගරොත් එහෙම එයා සමානට පැටින්න දින ඉඩ වැඩි මොකද තේරෙන්නේ නැහනේ අපිට යාගේ චරිතේ හැබැයි මෙතන අමතක කරන්න හොඳ නැහැ බුදුහාමුදුරු වැඩි ඉන්නේ බුදුහාමුදුරන්ට තේරෙනවා මේ කාරණාව මෙහෙම පොඩ්ඩක් ඉලිප්පුවොත් එයා ගන්නවා කියන එක බලද්ද අන්න ඒ කරුණින් කියන තරින් බලන්න ඒ අප්‍රසාදයේ කියන එකට අපි හිතන වගේ පහත් අරමුණකට නෙමෙයි තියෙන්නේ බලද්ද වහන්ස මම දිරුයෙම් වැඩි සිටියෙම් මහලු වූයෙම් තුන්කල් ගත වූයෙම් පිළිවෙලින් පැසුළු වයසට පැමිණියෙම් නමුදු මම දිරලත් ඉන්නේ වයසයි ස්වාමිනි මේ අන්තිම කාලයට අවිල්ල තියෙන්නේ ඒත් වහන්ස භාග්‍යතුන් වහන්සේ සැකවින් මට දහම් දේශනා සේක්වා ඒත් මට අනුකම්පා කළ ස්වාමිනි මට කෙටි දහම් පරියායක් දේශනා කරන්න සුගතයන් වහන්සේ සැකවින් මට දහම් දේශනා සේක්වා මම භාග්‍යතුන් වහන්සේගේ දේශනාහි අරුත් දැනගන්නෙම් නම් මැනවි මම භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට හිමිකරුවෙක් වන්නෙම් නම් මැනවි. මේ හොඳ ලස්සන දනක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේකේ වයස ඊට පස්සේ තරාතිරම වත් පොහසත්කම තාන්න මාන්න පට්ටම කියන එක අදාළ නැහැ කියන එක. ඒ කියන්නේ කෙනෙක්ට ඇත්තම යම් දවසක අවශ්‍යතාවයක් ආවොත් අවංකවම සත්‍යයක් හොයාගන්න ඕනේ විමුක්තියක් ලබන්න ඕනේ කියලා එයා අර තමන්ගේ සියලු තානාන්තර අර අපි කියන්නේ උදෑසන හෙළූ කිලමිටක් වගේ පැත්තට දානවා කියලා. ඒ මට්ටමට පැත්තට දාලා ඒ ඉස්සරහා ඉන්න සත්පුරුෂයාට බැගෑපත් වෙලා හරියක් ගන්නවා. අර මතක කරන්නේ දැන් සත්පුරුෂයෙක් සමහරවිට යන්න කිව්වත් මේ එළියට යන්න එපා එතනම ඉන්න කියලා කියන්නේ. මෙන්න මෙතන මම ඒක මතක් කරන්න ගියේ මෙදින් මෙන්න මෙතන මේ ඉල්ලන විදිය. භාග්‍යතුන් වහන්සේ සැකවින් මට දහම් දේශනසේක්වා සුගතයන් වහන්සේ සැකවින් මට දහම් දේශනසේක්වා මම භාග්‍යතුන් වහන්සේගේ දේශනාවයි අරුත් දැනගන්නෙම් නම් මැනවි මම භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට හිමිකරුවෙක් වන්නෙම් නම් මැනවි. ඉතින් මම බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ කියන දේශනාව මනාවට අහනවා කියන විංගෙ මේකේ තියෙනවා. ඉතින් මම ඒකට හිමිකාරීත්වය ලැබනවා කියද්දි ඉතින් ශාසනයේ ලයිකන් බුද්ධ පුත්‍රයෙක්ගේ ස්වභාවයනෝ කියන්නේ හිමිකාරය කියද්දි අර මේ මේ ණය පරිභෝගය කියන්නේ ඉන පරිභෝගය ඊට පස්සේ සාසනයේ තියෙන ආකාර හතරක් කියන්නේ සිව්පස පරිභෝග කරන්න පුළුවන් ඒවා එකක් තමයි තෙය ඒ කියන්නේ අනිත් ඒ තමයි අනිත් එක තමයි දායාදය අනිත් එක තමයි සාමිජ්ජය කියන්නේ ස්වාමි වාසේ ඒ ස්වාමි මට්ටමට පරිහරණය කරන්න පුළුවන් ඉන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට දායාදයක් විතර හම්බ වෙනවා මාර්ගඵලලාභී උතුමන් වහන්සේලාට ඉන පරිභෝග කියන්නේ ණයට තමයි හම්බෙන්නේ සාසනයේ ඉහළ මාර්ගඵලවල හික්මෙන්න උත්සාහ කරන සත්පුරුෂයන්ට. හොරකම් කරනවා කියන්නේ සාසනයේ සිව්පස හොරකම් කරනවා අතිශය භයානක තන. ඒ කියන්නේ සාසනයේ අර්ථයක් ධර්මයක්වත් භ්‍රමචර්යාවක් දෙන කිසිම අදහසක් නැහැ. නිකන් ওই කන්න බොන්න තිනවට ඒ ලැබෙන පහසුකම් වලට ඇවිල්ලා සමහර කට්ටිය ඉන්නේ. අන්න ඒ වගේ මට්ටම්. හරිද? ඒතකොට මෙතන මේ සාසනයේ හිමිකාරීත්වයේ උදෙසා නැත්තම් බුදුහාමුදුරුවනේ මේ ධර්මයේ හිමිකාරීත්වයක් උදෙසා මම මේක ශ්‍රවණය කරන්නම් කියලා තමයි මේ කියනවා. ඒක මම හිතර මතක් කරේ මේ ඇත්තම අවශ්‍යතාවයක් ආවොත් ඒක නා ඉන්න තැන ඉතර අදාළ නැහැ. එයාට අහන්න පුළුවන් නම් හිතන්න පුළුවන් නම් මනස අවදි කරගන්න හැකියාව තියෙනවා නම් අපි කියනවා වගේ ඔය සද්ධා විරිය සසමාධි ප්‍රඥා කියන බලධර්ම ටික මේ මුකුලිත කරන්න පුළුවන් නම් විකසිත කරන්න පුළුවන් නම් එයාට මේක එහෙම ප්‍රශ්නයක් නැහැ ඉන්න තැන සම්බන්ධ. හරි. හරි. දැන් බුදු පියාණන් වහන්සේගෙන් බගයපත්ව මතක් කරවනේ ස්වාමිනී දේශනා කරන්න මේ අර්ථය කියලා. ඒකට තමයි බුදුහාමුදුරු මතක් කරන්නේ මාළුන්ක්‍ය පුත්ත ඒ කිමයි හඟියුද? ඔන්න බලන්න විතර. චක්කු විඥාණයෙන් දතියුතු නුදුටු නුදුටු විරු යම් ඒ රූපය වෙද්ද නොද දකිව් නම් ඔවුන් දකින්නේ මේ තොපට නොද සිතක් වේ නම් තොපට එහි ඡන්දයක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඇද්ද වශයෙන් පහදා ඔබට කොහොමද තේරෙන්නේ මේ මාළුකේය චක්කු විඥාණයෙන් දතියුතු හරිද ඇසෙන් දතියුතු කියලා ගන්නකො ඇසෙන් දතියුතු නුදුටු නුදුටු විරු ඒ කියන්නේ ඇසෙන් දත යුතු නමුත් දැකලම නැති හරිද
යම් රූපයෙද්ද ඒවා ඒ කියන්නේ ඒ රූප නොදකි වුණා ඒ රූප දැකලම නැත්තම් ඔවුන් දකින්නේ මි හරිද ඒ දැකලම නැති රූපයක් දකින්න ඕනේ කියන තොපට නෝද සිතක් වේ නම් තොපටෙහි චන්දරා ඡන්දයක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඇද්ද කණියම් මෙහෙම සල්ල කරොත් දැන් මෙතන අහන්නේ මේ ඇසෙන් දතියුතු රූප තියෙනවනේ ඒ රූප දැකලම නැත්තම් දැකලම නැත්තම් දකින්න ඕනේ කියලා අදහසක්වත් යෙදෙන්නේ නැත්තම් එහෙම සිතක්වත් නැත්තම් ඒ රූප සම්බන්ධව කැමැත්තක් රාගයක් ප්‍රේමයක් läගගන්මක් තියෙනවද නැද්ද කියලා අහන්නේ තේරෙනවද ඒක මම පාලිය කියනවා මෙතන මෙතින් අංකින් මඤ්ඤසි මාළුන් කියපුත්ත කියන එකේ මේ තංකින් මඤ්ඤසි කියන වචනේ මතක නේද අර එක තැනකදී මම මතක් කරේ ඒක කියන්නේ අර තිපරිවට්ට දේශනාවට අවතීර්ණ වීම පිණිස නැත්තම් ඒ තිපරිවට්ට දේශනාව වීම පිණිස උතන උළුපනවා කියලා ওই වචනේ ඒක තියෙන හරිද තංකින් මඤ්ඤසි මාළුන් කියපුත්ත යේතේ චක්කු විඤ්ඤය ආරූපා අදිට්ටා අදිට්ට පුබ්බා ඒ කියන්නේ අදිට්ට කියන මොකද දැකලා නැහැ නොදකපු නොදුටු නොදුටු විරූ කියලා කියන්නේ අදිට්ට පුබ්බා කියන්නේ අර්ථය දැකලම නැහැ කියලා ගන්නකො අර්ථයෙන් තේරෙන නච පස්සසි නජතේ හෝති පසෙ යන්ති අත්තිතේ තත්ථ චන්දෝවා රාගෝවා පේමං වාති හරිද දෙන උත්තරේ තමයි නොහෙතම් බන්ති කෙනේ මාළුකගේ මාළුන්ගේ පුත හඳුරගෙන යවුවාම මේ දැකලම නැති රූපයක් සම්බන්ධව කිසියම් රාගයක් ඇල්මක් ගැල්මක් පිටා හිටීමක් ඔබට වෙන්න පුළුවන්ද කියලා එතන දෙන උත්තරේ තමයි එහෙම වෙන්නේ නැහැ ස්වාමිනිය හරිද අපි මේකේ මේ කාරණා ටික සම්පූර්ණයෙන් කතා කරලා අපි අර කාරණාවට මේ මේ විස්තර කරගන්න යමු. මෙන්න මේ ටික බලන්න. නොවැසු නොයරු සෝත විඥාණයෙන් දතියුතු යම් මේ සද්දයෝ වෙද්ද ඔවුන් නෝද අසා උනම්. කියන්නේ අහ ඒ කණෙන් අහලම නැති සද්ද ඇහෙන්නේත් නැත්තම් දැන්. ඒකට හිතක් එන්නේත් නැත්තම්. අහනවා මොකද්ද? එහි තොපට ඡන්දයක් රාගයක් ප්‍රේමයක් හෝ ඇද්ද? වහන්ස මේ නොවේ මෙය. ආග්‍රහණය නොකල විරු යම් මේ ගන්ධයෝ වෙද්ද ඔවුන් නෝද ආග්‍රහණය කරවුනම් ආග්‍රහණය කරන්නේ මේ සිතක්ද නොවේ නම් එහි තොපට ඡන්දයක් රාගයක් ප්‍රේමයක් හෝ වෙද්ද එහෙම නෙමෙයි එහෙම එහෙම වෙන්නේ නැහැ කිනෝ දොතර මේ මේ එතන ස්වාමීන් වහන්සේ කියනවා එහෙම වෙන්නේ නැහැ ස්වාමීන් කියලා ආස්වාදනයේ නොකල විරු ජීවහා විඥාණයෙන් දතියුතු යම් රසයෝ වෙද්ද නෝද ආස්වාදනය කරවුනම් ආස්වාදනය කරන්නේ මේ සිතක්ද නොවේ නම් තොපට එහි ඡන්දයක් රාගයක් ප්‍රේමයක් ලැබගන්නමක් වෙනවද කියලා අහනවා නැහැ ස්වාමීන් එහෙම වෙන්නේ නැහැ කිනෝ හරි ඊට පස්සේ මෙන්න මේක නොපැහැසි විරු කාය විඥාණයෙන් දතියුතු යම් මේ පහසු වෙද්ද ඔවුන් නෝද පුසින්නහුනම් පුසින් නෙමී සිතක්ද නොවේ නම් එහි තොපට ඡන්දයක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඇද්දයි වහන්ස මෙය නොවේ මේ නොදත් විරු මනෝ විඥාණයෙන් දතියුතු යම් මේ දහම වෙද්ද ඔවුන් නෝද දන්නහුනම් දැනගන්නේ මේ සිතක් නෝද වේ නම් එහි තොපට ඡන්දයක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඇද්දයි බුදුහාමුදුරුවෝ කියනවා එතකොට මාළුන්ගේ පුත් හාමුදුරන්ගේ උත්තරේ තමයි වහන්සනේ මෙය නොවේ මේ ඔක තමයි අර මේ බුදුහාමුදුරු යොමු කරන ප්‍රශ්නේ. ඒ කියන්නේ ඇසින් දත යුතු ඊට පස්සේ කනින් දත යුතු නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් දත යුතු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියන ඒවා යම් තැනක නොදකපු නොඅසපු නොඉඳපු නොහිතපු යමක් තියෙනවා නම් ඒවා බලිය යුතුයි ඇසිය යුතුයි විඳිය යුතුයි හිතිය යුතුයි කියලා අදහසක් එන්නේ නැත්නම් ඒවා පිනිලත් ඇහිලත් දැනලත් හිතලත් නැත්නම් ඒ සම්බන්ධව යම්කිසි චන්ද්‍රාගයක් කැමැත්තක් රාගයක් ඇල්මක් ගැල්මක් වෙන්න පුළුවන්ද කියලා අහන්නේ. හරිද? ඔක ඉතාලි සල්ල විදියට ගමු නිකන් අපේ ප්‍රායෝගික මට්ටමේ. දැන් අපි දන්නේ නැති දෙයක් සම්බන්ධව අපිට කිසිම මේ එතන රාගයක් ද්වේෂයක් පසකින් තැබේවා අපිට අදහසක්වත් නැත්නම් ඒක සම්බන්ධ අපේ ජීවිතේ ඒ අපි නොදන්න දේ සම්බන්ධව අපේ ජීවිතේ බලපෑමක් නැහැ කියලා අපිට හිතෙන්නේ. හරිද? ඒකයි මම කිව්වේ දැන් මෙතන අපි බැලිය යුතු කොටසක් තියෙනවා හරිද? දැන් ඕක කිව්වහම වැඩ උඩින් තේරෙනවා තමයි. එහෙම එකක් නෑ අපිටත් එහෙම රාගයක් නෑ වගේ තමයි තේරෙන්නේ අපිටත් එහෙම ඡන්දයක් නෑ වගේ තමයි තේරෙන්නේ මම හරි ඉස්සෙල්ලා කිව්ව කතාව වරම මුලින්ම කිව්වේ මෙතන මේ ඊතාව ස්වභාවිකව මෙන්න මෙහෙමයක් එනවා ඒ තමයි ඔව් ඒක තමයි මේ ලෝකේ සමහර රූප තියෙනවා අපි දන්නේ නැති හරි සමහර ශබ්ද තියෙනවා අපි අහලම නෑ ගන්ධ රස ස්පර්ශ අරමුණු තියෙනවා අපි දන්නේම නැති ඒවා ඉතින් අපි දන්නේ නැහැ කියන්නේ අපි ඒවා සම්බන්ධව කිසිම රාගයක්වත් ද්වේෂයක්වත් මෝහයක්වත් අපිට ඉපදෙලා නැහැනේ ඒ හින්දා ඒවා අපිට ප්‍රශ්නයක් නෑ මේ මම උගුරිය සල්ලව ප්‍රශ්නයක් ඇහුවොත් මේ දුක හටගන්නේ මොකක් නිසාද කියලා. ඒ කියන්නේ අපිට දුක එන්නේ මොන හේන්ද කියලා අහුවොත් අපිට දෙන්න තියෙන සරල ඍජු උත්තරය තමයි තමන් කැමති දේවල් නිසා දුක එනවා කියන එක. හරිද? එතනින්ම ඒ අර්ථයක් තියෙනවා තමන් කැමති නොවන. මේ තමන්ගේ කැමැත්තට නොවන නැත්නම් තමන් ආසාවෙන් läගගත්තේ නැති දේවල් වලට කිසිම තණ්හාවක් අපිට නැහැ කියන එක. තේරෙනවද? උදාහරණයක් උත්තේම මේ වෙලාවේ අපි නිකම්ම හිතමු ඉතියෝපියාවේ මිනිස්සෙක් මැරෙනවා.
අපිට මොකද්ද තියෙන අදහස? අදාල් නැහැ නේ. තේරෙනවද? දැන් මම කිව්වේ නැත්නම් කොහොමද අදාල් නැහැ වගේ නේද? තේරෙනවද? ඒතකොට අපිට නිකම් වෙනවා. ඒක තමයි. දැන් එතනට එහෙම අවුලක් වෙන්නේ නැත්තේ. ඔය භද්‍රක සූත්‍රයේත් ඔය කතාව වෙන්නේ ගාමිණීගෙන් අහන්නේ. අර චිරවාසී කියන ඒ පුත්‍රයා කතාව කියන. ඒ වගේ අර ලෝකේ අදහසකින් අපි ගත්තාම අපිට තේරෙන්නේ අපිට ඊටාම සුළු ප්‍රමාණයයි මේ තණ්හාව තියෙන්නේ. ඒ අපේ ටිකෙන් අපි ගැලවුණා නම් හරි කියන එක. පැහැදිලි. ඒ පැත්තෙන් උත්තේජනය වෙන්න ලේසි මේක උඩින් බැලුවොත්. හරිද? මම ඒකයි අර ඉස්සලා කිව්වේ දැන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියන එක ලෝකේ තියෙනවා. ඒවන් සමහර ටිකක් අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා, විඳලා තියෙනවා, හිතලා තියෙනවා. ඒවා සම්බන්ධ තමයි දැන් මේ ලැග ගන්න තියෙන්නේ. අර නොහාපු, නොවසපු, නොවිඳපු, නොහිතපු සම්බන්ධ අපිට අදාළත්වයක් මේක නෑ කියන එක තමයි අපිට තේරෙන්නේ. හරිද? ඒ අර්ථේ වැරදි. හරිද? මෙන්න මේකේ හොඳ අර්ථයක් පෙන්වලා තියෙනවා උදාහරණු මෙන්න මේක. මෙන්න මේ ගන්නකෝ. මේ 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 තියෙන කඩ සම්බන්ධව නොඇසු නොඇසු විරු සෝත විඥාණයෙන් දති යුතු යම් ඒ શબ્දයෝ වෙද්ද නෝද අසවුනම්. ඒ කියන්නේ අහලම නැත්තම් හරිද? ඒ කියන්නේ අහලම නැත්තම් තමයි සිංහලෙන් ගන්න තියෙන වචනේ. ඒ කියන්නේ ඇසිලම නැත්තම් වගේ ගන්න උඩිය. හරිද? ඒ කියන්නේ ඇහෙන්නම බෑ නං. හරිද? මෙන්න මේ ගන්න. අසන්නට තොපට සිතක් නෝද වේනා. අන්න ඒක තියෙනවද පොඩ්ඩක්? මෙන්න මේක. තොපට සිතක් නෝද වේනම් කියන එක. ඒක හොඳ දැනක්. මොකද දැන් අපිට අපි හිතමු යුරේනස්ගේ ඒ ග්‍රහ පිහිටීම නැත්නම් යුරේනස් ඇතුළට අපි ගිහිල්ලා නැහනේ. එතකොට අපිට ඒ තියෙන අවකාශයේ ශබ්දය අපිට ගෝචර නැහනේ. දැන් පෘථිවියේ නෝඩ අපිට තේරෙන්නේ අර හුලං වදින ශබ්දය ටික එහෙම අපිට ගෝචරයි. අපි ඒක අපි දන්නවා ඒක. හැබැයි යුරේනස් හරි අඟහරු හරි බ්‍රහස්පති හරි ඒ වායු ගෝලයේ තියෙන ශබ්ද අපිට තේරෙන්නේ නැහැ. හරිද? හොඳට බලන්න. දැන් ඒව අපිට ඇහිලම නැහනේ. මම කියන්නේ ඒ ටික ඇහිලම නැහැ. හැබැයි අපිට ඒ සම්බන්ධව හිත තියෙනව නේද? තේරුණාද? එහෙම ගත්තාම නෝද සිතක් කියන එක අපිට යෙදිලා නැහැ. තේරුම මං කියන්නේ. නෝද සිත කියලා ගන්නේ සිතක් නොවේද කියන එක තමයි. හරිද? කියන්නේ ඇසිලත් නැත්නම් ඒ සම්බන්ධව සිතක්ද නොවේද නම්. පැහැදිලි මං කියන්නේ. ඒක හිතලා බලන්න. කියන දැන් අපිට නිකන් උඩින් පෙවුනට ඒක තමයි දැන් ඇමරිකාව වෙන දේවල් අපිට එච්චර අදාළ නැහැ කියලා. අපිට ඒ හිත ඇවිල්ලා ඉවරයි දැන්. ඒ ඉතින් අදාළ නොවන තැනින් අදාළයිනේ. පැහැදිලි මම අර ඉස්සලා කියපු උදාහරණ කියනවා. දැන් මේ ලෝකේ අපි හිතමු රුවන්ඩාවේ කවුරු හරි මිනිහෙක් කැම නැතුව මැරෙනවා කියලා. මට අදාළවත් නැහැ, මට දැනෙන්නවත් නැහැ. හරිද? හැබැයි අපි අල්ලපු ගෙදර මිනිහෙක් කැම නැතුව මැරුණොත් මට දැනෙනවනේ. තමන්ගේ ළඟ කෙනෙක් මැරුණොත් එහෙමම දැනෙනවනේ. ඒකල අපිට ඒ සීමාවෙන් එනවා. ඒක තමයි මේ අපි කැමැත්ත කොච්චර තියනවාද ඒ කෙනාට ඒ අනුව තමයි දුක තියෙන්නේ කියලා. ඒක කැමැත්ත අඩුම තැන් වලට අපිට ප්‍රශ්න නැහැ කියලා හිතෙනවා. ඒක සාමාන්‍ය ලෝකෙ මිනිසුන්ට ලොකු සෙටල්මන්ට් එකක් හොඳේ. ඒ කියන්නේ කට්ටිය තණ්හාව අයින් කරන්න දඟලන්නේ. මොකද තණ්හාව අයින් කරගත්තා නම් දුක ඉවරයි කියන එක තේරෙන්නේ. ඒක ප්‍රැක්ටිකලි තේරෙනවා එහෙම. හරි ප්‍රැක්ටිකල් එහෙම වුණාට අපේ ප්‍රැක්ටිකල් එකේ දෙන්නේ නුවණ මතනේ. හරිද? ඒ කියන්නේ කර්ම ටික නියාමණය කරන්නේ දෘෂ්ටියෙන්. ඒක දෘෂ්ටියනේ මෙතන බුදුහාමුදුරු කතා කරන්නේ. කර්මයට දාපු ගමන් ලෝකෙ මිනිස්සු මොකද කර්මක්ෂය කරලා, පව් ගෙවලා ඔක්කොම කරන්න දන්නේ මොකද? තණ්හාව ගෙව ගන්නද? තණ්හාව ගෙවනවා කියන වචනේදී කියන්නේ නිරෝධය නෙමෙයි නැති කරන තැන. ඒකයි තණ්හාව නැති තැනක් වගේ තමයි මොකද? අරුපාවචර මට්ටම. උඩ මට්ටම. ඒවැ තණ්හාව නෙමෙයි තමන් ඉන්නවා කියලා තහුව වෙන්නේ. හරිද? ඒකයි මේ සාමාන්‍ය පුදුන් මනසට සත්වත්වයේ පැනවීම තේරෙන්නේ තණ්හාවෙන්. ඒකත් තණ්හාව ප්‍රත්‍යයෙන් සත්වයා ඉන්නවා කියන එක නෙමෙයි සාමාන්‍ය කෙනාට තේරෙන්නේ. මේවට තණ්හාවෙනින් හින්දායි මමත්වයේ තියෙන කියලා තේරෙන්නේ. පැහැදිලි මං කියන්නේ. ඒ කියන්නේ දැන් කන්න පුළුවන්කම නිසා කැම ලැබෙනවා කියන චින්තනය නෑ. මේ කෑමට කැමැත්තක් ආව කියලා තේරෙන්නේ හැමෝට. බුදුපියාණන්සේගේ දේශනාව හැමතරම විස්තර විග්‍රහ කරන්නේ බුදුපියාණන්සේ දුකට හේතුව තණ්හාව කියලා. දුක්ඛ සමුදය තණ්හාවනේ. නන්දිරාග සාගතා සත්තතර අභිනන්දිනී තේය දිනම් කාම තණ්හාව තණ්හාව විභව තණ්හාව කියලා පෙන්නන්නේ. තණ්හාවට පෙන්නන්නේ. නමුත් අපේ සිද්ධිය තියෙන්නේ තණ්හාව තමයි දුකට හේතුව කියලා බුදුහාමරගේ දේශනාව. නමුත් අපිට වෙලා තියෙන්නේ සැපයට ඇලීම තමයි දුක කියලා හිතන්නේ. පැහැදිලිව මම කියන්නේ. මම සැපේ කියලා කිව්වේ සත්‍යය දන්නේ නැහැ දුකක් කියන එක ඇත්තටම. ඒ වුණා තේරෙන එක සපක් කියලා. ඒතකොට ඒ සැපයට ඇල්ලන එකෙන් එන අර පස්සේ දුක් ටික කතා කරන්නේ. තේරුණාද? ඒ කියන්නේ අර පළඟටියා ගිහිල්ලා ගින්දරට පයින්නේ ගින්දර බව දන්නේ නැතුව. ඒ කියන්නේ පළඟේට ඒක ලස්සන දෙයක්. ඒකට ඇලුනට පස්සේ වෙන හානි තිරවන ඒක තමයි දුක කියලා ගන්න. පැහැල. ඒතකොට මෙතන අපේ චින්තනයයි බුදු වෙනවාසේ වෙනපු චින්තනයයි මාරු වෙලා තියෙන ඔක්කොම අපිට. බුදුහාමුදුරුවෝ පෙන්නපුගේ 180ක් අනිපැතර අපිට පේන්නේ. තේරුණාද? ඒකයි අර තියෙන දේවල් අයින් කරගෙන සිතුවිලි මට්ටමත් අයින් කරන මට්ටමට අපිට බය නැතුව යන්න පුළුවන් වෙලා තියෙන්නේ. මොකද අපිට තේරලා තියෙන්නේ අර අපිට මට්ටමට තේරෙන තණ්හාවක්. ඒ තේරුමක් නැහැ. හරිද? ඒ තණ්හාව අඩු කරන එක හොඳයි ලෝකයේ ඇතුලේ සෙටල් වෙලා ඉන්න.
හරිද? ඒ කියන්නේ වගකීම් අඩු නම් අල්පේච්ඡයි නම් සෑහෙන තැන් වල කලබලකාරී ගතිය නැත්තම් නිදහසේ ඉන්න පුළුවන්කම කියන්නේ අතිශය හොඳ තැනක්. හැබැයි නිදහසේ ඉන්නවා කියන එකේදී කියන්නේ අර වගකීම් අඩුයි කියලා කියන්නේ මේ ලෝක දේවල් වල තියෙන වගකීම් අඩුයි කියලා භෞතිකයෙන් පේන එක නෙමෙයි. හරිද? මනසින් අඩු කරලා තියෙන එකක් නෙමෙයි ඈ. ඒක හොඳට තේරුම් ගන්න. මෙතන චින්තනයෙන්ම අහුවෙන්න ඕනේ හැබැයි. හරිද? එතකොට තමයි තේරෙන්නේ අපි 100ට 100ක් 24/7 non stop කාර්ය බහුලයි කියන එක. හරිද? يعني මේ ලෝකේ අර මං සමහරවට මම කියන්නේ මේ වැඩිම වේගი තියෙන්නේ එකතන ඉන්න කෙනාට කියලා. වැඩිම වේගින් එකතන ඉන්න කෙනාට මොකද එයාට වේගය එච්චරම තේරෙන්නේ නැහැ. බලන්න. හරි. මෙන්න මේකේ මෙන්න මෙතන මම අර ඉස්සෙල්ලා කියපු තැනම පොඩක් මේ කෝඩ් කරොත් මේ තියෙන මේ මේ රූපය සම්බන්ධ බුදුහාමර මතක් කරලා නොද දකි උද ඒ කියන්නේ දකින්නේද නැත්නම් ඔවුන් දකින්නේ මේ තොපට සිතක්ද නොවේ දේනම් ඔන්න ඕක බලන්න සිතක්ද නොවේ දේ කියනකොට මෙදින් නච පස්සසි නචතේ හෝති හරිද මෙතන අර මේ පාලි වචනේ හොඳට තියෙනවා න කියන දැනිම කියන්නේ නොවේ නම් කියලා කියන්නේ හරිද ඒක එකතන සහ මෙන්න මෙතන මෙන්න මේ බලන්න ඒ කිමයි හඟියුද චක්කු විඥාණයෙන් දතියුතු වූ නුදුටු නුදුටු විරූයම් රූපයෝ වෙද්ද හරිද දැන් මේක යන් උඩින් බැලුවහම මෙහෙම දාසක් තියෙනවා. ඒ කියන්නේ ඇහැට පේනවා. يعني ඇහැට පේන්න තියෙන යම් සමහර රූප තියෙනවා. ඒ කියන්නේ ලෝකේ රූප තියෙනවා. အဲဟင် බලන්න පුළුවන්. හරිද? ඒ රූප ඇහැට මෙන්නලා නැහැ. එහෙම වෙනකොට තේරෙනවද? අර මුලින්ම කිව්ව අදහස වෙනවා කියලා. ඒ කියන්නේ ලෝකේ රූප ටික තියෙනවා. තාම මේ ඇහැට අහුවෙලා නැහැ කියලා. තේරෙනවද? දැන් ඕකේ තියෙන වැරද්ද මම අර ඉස්සෙල්ලා කිව්ව එකෙන් එනවා. හරිද? අර සිතක් පහළ නොවේද කියන එක දැන් යෙදිලානේ තියෙන්නේ. සිතක් පහළ වෙලා තියෙන්නේ දැන්. හරිද? නොදැක්කට සිත පහළලා තියෙන්නේ. මේ මට්ටමේම දැකලා. අන්නේ අදහසින් පොඩ්ඩක් තේරුම් ගන්න ඔය නැත කියන එක. හරිද? මේකත් මේ හිතනවා කියන එකට අදාළ නැහැ. ඉන්නේ මේ මේ ඔක හිතලා ගන්න එක නෙමෙයි මම මේ කියන්නේ පොඩි නිකන් අදහස කිලිපෙන්න. ඒ කියන්නේ සිතක් පහළලා තිනවා ඒ රූප දැකලා නැහැ කියලා. ඒ රූප දැකලා නැහැ කියලා සිත පහළනවා කියන්නේ මොකක්ද? ඒ නැති භවයේ අදහස එදෙනවා. බලන්න. ඒ කියන්නේ දැන් අඟහරු ලෝකේ වහමට මවා ගන්න බෑනේ මොකද්ද කියලා. අඟහරු ලෝකේ හරියට මවන්න බෑනේ. හැබැයි අපි දන්නවනේ මොනෝ හරි තියෙනවා එතන කියන එක. පහළවන් කියන කතාව. හරිද? මෙතන තේරෙනවාද මේකේ තව හොඳ තැනක් තියෙනවා මේ පටිසමුපාද අර්ථය අල්ලන්න පුළුවන් තරම්. ඒ තමයි මේ අපි අර මුලින්ම කතා කරපු මේ චින්තනයේ පහරව දෙන තරම්. ඒ කියන්නේ රූප තියෙනවා ඒ රූප බල නැහැ තමයි දැන් මේ අපිට හම්බෙලා තියෙන්නේ කියලා ගන්න එකේ අවුලක් වෙනවා. එහෙම ගත්තොත් අර පවතින ලෝකයට තමයි ඇහැ ඉන්නේ කියන එක. පහල්. මෙන්න මෙතන වානු මෙදින චක්කු එඤ්ඤය රූප. හරිද? ඊට පස්සේ මෙතන වෙන්නේ මොකද? සෝත විඤ්ඤයා සද්දා හරිද ඊට පස්සේ ඝාන විඤ්ඤයා ගන්ධා ජීවා විඤ්ඤයා රස එහෙම නෙන්නේ ඊට පස්සේ ඇසින් දත යුතු රූප එතන තේරෙනවද සිංහල බලන කර ඇසින් දත යුතු කණින් දත යුතු නාසයෙන් දත යුතු කියද්දි කෙලින්ම පේනවදර ඇස ඇති කල්ලි රූපෝ කියන නියමයේ තියෙනවා කියලා එතන පැහැද රපේ චින්තනයේට වදිනවා කියන්නේ එන්නේ තියෙන රූප බලනවා නෙමේ හැ කියන එක ඇසින් දත යුතු කියලා කියනකොටම එහෙමයි ඔක මෝඩ විදිහට හිතුවොත් එහෙම දෙපැත්තම ගත්ත හැකි. يعني රූප ලෝකේ තියෙනවා, සද්ද ගන්ධ ඌවා තියෙනවා. හැබැයි ඇසින් තමයි ඒව දැනගන්න වෙන්නේ කියලා ගන්න පුළුවන් කෙනෙක්ට. හරිද? ඒක තමයි උඩින් තේරෙන්නේ අපිට. හැබැයි හොඳට බැලුවොත් අර පරිසම්පාද අර තේනවා. يعني ඇස ඇති කල්හිම රූප වේ කියන එක. තේනවා මං කියන්නේ. චක්කුංච පටිච්ච රූපේ චුපච්ච චක්කුඤ්ඤාණ කියන එක. තේනවාද? يعني කෙලෙම පරිසම්පාද න්‍යාය වෙනානේ. ඒකයි අර ඇසින් දත යුතු යම් රූප වේද එවැනි රූපයක් හමු වෙලාම නැත්තම් හරිද? කියන්නේ නොදක නොදුරු විරූ කියලා කියන්නේ. අදිට අදිට පුබ්බ කියලා කියන්නේ. නොද නොදුටු නොදුටු විරූ කියන ස්වභාවයත් යෙදෙනකොට ඒ ඒකට සිතක්ද නොයෙදෙනව නං. හරිද? ඒ මට්ටමින් කතා කරන්නේ කොහෙද? කෙලින් මෙතර ඉමුර කතා කරා. පහද. ඒක උලි පහද. හරි. අපි ඊළඟ ටිකට යමු. මෙන්න මේක. එත්තචතේ මාළුංක්‍ය පුත්ත දිට්ඨ සුතමුත විඤ්ඤා තබ්බේසු ධම්මේසු දිට්ඨේ දිට්ඨමත්තම් භවිසති මේ දාරුචීරිය මහරතන වහන්සේගේ පරියායේ අතරම විස්තර විග්‍රහයක් තියෙන සූත්‍රයක් මේ බාහ්‍ය දාරුචීරිය හඳුනනට බුදුහාමුදුර මතක් කරන්නේ දිට්ඨේ දිට්ඨමත්තම් භවිසති සුතේව මුතේව විඤ්ඤාතේ කියන ඒ කෙටි පරියාය කියන්නේ මේ පරියාය විස්තරයක් මේ මාළුංක්‍ය පුත්ත සූත්‍රයේදී හරිද ඊට පස්සේ දිට්ඨමත්තම් භවිසති සුතේ සුතමත්තම් භවිසති මුතේ මුතමත්තම් භවිසති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිසති යතෝ කෝතේ මාළුංක්‍ය පුත්ත දිට්ඨ සුතමුත විඤ්ඤා තබ්බේසු ධම්මේසු දිට්ඨේ දිට්ඨමත්තම් භවිසති සුතේ සුතමත්තම් මුතේ මුතමත්තම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් මාළුංකේ පුත්ත නතේන තතෝ ත්වං මාළුංකේ පුත්ත න
න තත්ත යතෝතුවන් මාළුන්ගේ පුත්ත න තත්ත තතෝතුවන් මාළුන්ගේ පුත්ත නේවිදන හුරං න උභයමන්තරීන ඒසේ වන්තෝ දුක්ඛසාදී. ඔන්න ඔය අර මං අන්තිමට කියපු කෑල්ල හොඳ තැනක් ඒ මං සිංහලින් කියනවා මේකේ අර්ථය නේද? මම මේ ගන්න. මාළුන්ගේ පුත්ත මෙහි තොපට දුටු ඇසුගත් දත යුතු. දහම් මතුරෙන් දක්නා ලදෙහි දුටු පමණෙක් වන්නේය. දිට්ඨිය දිට්ඨ මතන් කියනකෝය. හරිද? ඊට පස්සේ අසන ලද්දෙහි ඇසු පමණක් වන්නේය. ගණ්ණාලදෙහි ගත් පමණක් වන්නේය. දණ්ණාලදෙහි දත් පමණක් වන්නේය. මාළුන්ගේ පුත්ත යම් කලෙක තොපට දුටු ඇසුගත් දත යුතු දහම් මතුරෙන් දක්නාලද්දෙහි දුටු පමණක් වන්නේද අසන ලද්දෙහි ඇසු පමණක් වන්නේද ගණ්ණාලදෙහි ගත් පමණක් වන්නේද දණ්ණාලද්දෙහි දත් පමණක් වන්නේද මාළුන්ගේ පුත්ත එකල්හි තෙපි එයින්. හරිද? රාග රත්තේක් දෝෂ දූසිතේක් මෝහ මූලයෙන් රාග දේශ මෝහෙන් කියන එක. හරිද? නොවන්නහුය යම් කලෙක තෙපි එයින් නොවන්නාහු නම් මාළුන්ගේ පුත්ත එකල්හි තෙපි එහි නොපිහිටි වන්නහුය. හරිද? අර මං යට කිව්ව ටික. මාළුන්ගේ පුත්ත යම් කලෙක තෙපි එහි නොපිහිටි වන්නහු නම් මාළුන්ගේ පුත්ත එකල්හි තෙපි මෙලොවත් නොවන්නහුය පරලොවත් නොවන්නහුය මෙන්න මේක බලන්න. දෙලොවම නොවන්නහුය මෙයම දුකේ කෙලවරයි. මෙන්න මේ කියන්නේ නේවිදන හුරං න උභයමන්තරේන. එතනත් නොවේදයි මෙතනත් නොවේදයි මෙලෝ පරලෝ දෙතනම නොවේදයි මේ මට්ටමින්ම සසර දුක් කෙලවර කරන තැනට ගියා කියලා කියන්නේ. පහද. නැතන ඒක අර මේ මේ දැන් මම කියපු කාරණාව අර අර මැරතන් එකේ කතාවේ තියෙනවා. හරිද? ඒකේ මම කිව්ව මතකද? මැරතන් එක දුවන්න පටන් ගත්තා කියන්නේ එයාට දුවන වාහන යෙදීම දෙන්නේ නැහැ. දිවීමක ඉන්නේ. දිවීම අනිවාර්යෙන් දුක කෙලවර කරන තැනට එනවා. ඒ ෆිනිෂ් කරනවනේ. එතනත් ඒ අදහස මේකේ තියෙනවා කියලා පැහැදිලිද? ඒ මේක නියමෙටම අර බුදුබණන් වහන්සේලා දේශනා කරපු ඒ පරියාය පැත්තෙන් ගත්තා නම් මම නියමෙට වෙනවා. ඒ මරතන් එකේ කතාව. පැහැදිලි. මේකේ මේ ටිකක් අපි බලන්න ඕන කියලා මෙන්න මේක. මෙන්න මේක. දක්නාලද්දෙහි දුටු පමණෙක් වන්නේ. අසනලද්දෙහි ඇසු පමණෙක් වන්නේ. ගණ්ණාලද්දෙහි ගත් පමණක් වන්නේ. දණ්ණාලද්දෙහි දත් පමණක් වන්නේ. දිට්ඨියෝ දිට්ඨ මත්තං. ඔය මත්තං කියන එකට අර්ථයක් තියෙනවා මෙන්න මෙතන. මත්තා කියන්නේ ප්‍රමාණයයි. දැකී මාත්‍රය පමණක් ඔය මාත්‍රය කියන එක. හරිද? දැන් මේමයි මේක මේ මාත්‍රය කිව්වහම නිකන් අර නිකන් පොඩි නිකන් ක්ෂණයක් පේනනවා. එහෙම අර්ථයක නෙමෙයි කියන්නේ. මෙතන හොඳට බලන්න මේ අපි අර කතා කරා මතකද? අතීතං නාන් වාගමේය නප්පටිකං කියනාගතං පච්චුපන්නං චයෝ ධම්මෝ තත්තත් විපස්සති කියලා බද්දේකට සූත්‍රවල පෙන්නන. ඒකේ මොකද්ද අතනම කියන්නේ? ඒ කියන්නේ දැන් එතන තේරෙනවාද මේ බුදුහාමුදුරු මතක් කරන්නේ අතීතය සමග ලුහුබඳ නොයයි කියන එක. අනාගතයේ ප්‍රාර්ථනා නොවේ කියන එක. ප්‍රත්‍යුප්පන්න ධර්මතාවය තියෙන කෙනා මම කියන එකෙන් දැන් මුලාවට එන්න එපා. ඒ ස්වභාවයම විනිවිද දකිමින් එතන එතනම විපස්සනාවයි කියලා කියන්නේ. එතන එතන කියලා කියන්නේ භාෂාවට. හරිද? මොකද එතන කියලා ප්‍රමුඛ කරලා වැඩක් නැහැ. මොකද එතන කියන එකම විපස්සනාවෙන් අහුවෙන ඊට පස්සේ. ඒ කියන්නේ මම මෙහෙම ටිකක් සරලව කිව්වොත් අතීතයේ හා ලුහුබැඳ නොයයි අනාගතයේ ප්‍රාර්ථනා නොවේ විපස්සනාවෙන්ම එතන එතන ගිවෙනවා. අර විපස්සනාව මුලට ගත්තේ හින්දා. පහල ඔන්න ඔය අර්ථය තමයි දිට්ඨියෝ දිට්ඨ මත්තන් කියන ගතිය. පහද ඔය ඔය අර්ථයට තමයි ඔය අර්ථය එන්න ඕනේ. දිට්ඨ සුතුම්ත විඤ්ඤාත කියන එකේ ඔය මත්තන් භවිෂති කියන එක ඔන්න ඔය තැනින් එන්නේ. ඒ ඒ තියෙන දැක්කොත් දැක්ක පමණයි ඇසුනොත් දැනුනොත් හිතුවොත් හිතුවා නැත්නම් හිතෙනවා නම් හිතෙනවා පමණයි කියන සිද්ධිය ඔන්න ඔය පච්චුපන්න ධර්මතාවයත් එක්ක ඉලිප්පුනොත් තමයි අර බුදුහාමුදුරු ඉස්සෙල්ලා මතක් කරා වගේ එතනත් නොවේදයි මෙතනත් නොවේදයි මෙලෝ පරලෝ කිසි තැනක නොවේදයි දුකෙන් දුක කෙලවර වීම ඒකාන්තයෙන් වෙනවා කියලා ගන්න. පැහැද. ආයි මට අතන තමයි ගන්න තියෙන්නේ. මැරතන් එක ගත්තා නම් මැරතන් එකේ දිවීමට යෙදිච්ච කෙනාට දිවීමට යෙදිච්ච කෙනාට දිවීම කියලා බානහතර දිවීම කියලා මාත්‍රයක් අහුවෙන්නේ නැහැ නේද? එහෙනම් ගණ්ඩේ ඔය මාත්‍රයක් කෙනාට පොඩි වෙලාවක් ඒක නෙමෙයි ඈ. එහෙම නෙමෙයි ඔය කියන්නේ. ඒතර තේරෙනවද දැන් සාමාන්‍ය ලෝකයාට මේකේ පමණ නොවි කුට්ටි පිටින් අහුවෙන්නේ ඇයි? අතීතයත් එක්ක ලුහුබැඳ යාම තියෙනවා. අනාගතයේ ප්‍රාර්ථනාව තියෙනවා. වර්තමාන මොහොතේ ඒව හිත හිත දැඟලිලා නේ තියෙන්නේ. මොකද මේ පැහැද? මේ සිද්ධිය මට කියන්න ඕනේ අර ඒ කියන්නේ මේ යදී මාවත් නැත්නම් අර ආලෝකී කතාවම ගන්නකො. ඒ කියන්නේ අඳුර අඳුර බවට හමු වෙන්නේ ආලෝකයක් එක්කනේ. හරිද? ඔතන ඕකත් එක්ක බලන්න අඳුර අඳුර බවට හමු වෙන්නේ ආලෝකයක් එක්ක කියනකොට අපිට අදහසක් එනවා නේද? ඒ ඒ ඒ අදහස කොට විමසලා බලන්න. ඒ අදහසෙම ගන්න පුළුවන්ද කියන එක. පැහැද මං කියන්නේ. අඳුර අඳුර බවට දැන් අහු වුණා ආලෝකයෙන් කියලා කෙනෙක් කියනකොට ඒ අදහස ගන්න පුළුවන්ද අපිට හිතලා?
ඇයි ඒක මං එහෙම කියන්නේ අඳුර අඳුර බවට හම්බෙනකොට ඒක හරිනම් මෙහෙම වෙන්න එපා දැන් අපිට හිතන විදිහ එනවා නම් ආලෝකය ගැහුවම අඳුර කියලා එකක් පේන්න ගන්න ඕනේ එහෙම වෙනවද මං කියන දේනවද එතකොට තේරෙනවද අපිට එතන හිතින් ගන්න බැරි බව ඒකයි අර අතනදි වෙන්නේ මනසින් දතියුතු ධම්මාරම්මන පව අර විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියලා තනත් ගෙවෙනවා කියන එක විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン ගෙවෙනවා කියන එක එතන මම අදහස් කරේ මේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියන ස්වභාවයට පත්වීම වෙන්නේ අර සිද්ධියේ පහල් ඒ කියන්නේ අර දුවන මිනිස්සයාට දැන් ට්‍රැක් එකේ දුවන කෙනාට මම ගිහිල්ලා අහනවා කොහෙද දුවන්නේ කියලා එයාට තැන කියන්න පුළුවන් කියන්නේ මොකද රැඳිලා රැඳුණා කියන්නේ පිහිටලා පිහිටලා කියන්නේ läගලා හරිද එහෙම කියනවා කියන්නේ දුවන්නේ නැහැ හරිද හැබැයි ඇත්තම නුවණ නම් ඔය දුවන ක්‍රීඩාවේ ස්වභාවය නුවණින්නේ එතන ඒ ලිපියෙමනේ උපමාවේ නුවණනේ අදහස් කරන්නේ දුවනවා කියන එකේ නේ එතකොට අහන්න බෑ කොහෙන්ද දුවන්නේ කියලා මොකද කියන්න බෑ දැන් මම කියද නෝද කියන කොටම නවතිලා කියන්න බෑ කියන්නේ මොකද්ද දිවීම තියෙන්නේ ඒකට තේරෙනවද දැන් එතකොට අපි එළියේ ඉඳන් ඔඩියන්ස් එක ඉඳන් දිවීම කියලා නම ගැහුවට එයාට එහෙම යෙදීමක්වත් දෙන්නේ නැහැ අර හරියට ආලෝකය මතු වෙනකොට අන්ධකාරයේ දශමයක්වත් අහුවෙන්නේ නැහැ වගේ එකක්. ඒක පැහැදිලිද? අපි හුඟක් සතුරු වෙන්නේ කොහොමද? අපි හුඟක් සතුරු වෙන්නේ ආ මේක වැරදි. ආ මෙන්න අඳුර කියලා අපි හිතනවා නේද? ඒ හිතනවා කියන්නේ මරක තමයි. එන්නේ නැවතිලා. දැන් ඕක මෙහෙමයි ඈ. ඕක අමතක කරන්න එපා දැන් බුදු පියාණන්ස මතක් කරන්න මොකද? මනෝවිඤ්ඤාණයෙන් දතියුතු ධර්මයෝ ඇද්ද? එවැනි ධර්මයක් යම් කිසි ඒ නොසිතූ නොසිතූ විරු හිතන්න සිතක් පහළ නොවිච්ච කියන මට්ටමට කියනවනේ අර මුලින් කතාව කිව්වේ නොදුටු නොවිරු කියන එකේ අර දැකලම නැති රූපයක් වගේම හිතලම නැති අරමුණක් කියලා ගන්නකො පහල දැන් මම ඉස්සලා ඔබ කියනකොට මෙහෙම හිතනවා කියන්නේම läග ගැන්මක් කියලා කියනකොට අපිට ස්වභාවයෙන් හිතෙන්නේ මොකද්ද නොසිත හිටියානම් හරි කියලානේ වැඩක් නැහැ මෙතන අහුවෙනවද හරිද නොසිතූ විරු කියද්දී හිතක් පහළ නොවීමක් කතා කරන්නේ පහල මම හිතන්නේ ඒකේ මේ හොඳ ලස්සනටම ඒ වචනේ තියෙනවා මේ දින මෙතන මේ සිතක් නෝදවේ කියලා සිතක් නොවේ කියලානේ කියන්නේ අර මේ ඇති කල්ලි මේ වේ මේ නෝන කල්ලි මේ නොවේ කියන තර නොවේ ගන්නකො අන්න එතන මම අර මේ මේ පාලියත් කිව්වේ නච සායති කියන එක මේ දින නචතේ හෝති කියන එක න කියන දනි නොවෙනවා කියන එක පහද අර මූලපරයය සූත්‍රය පෙන්නන්නේ මඤ්ඤති මාමඤ්ඤති න මඤ්ඤති කියලා න කියන තැනට එනකොටම කෙලවරට කියන්නේ තේනවාද එතකොට දැන් ඔය මේ අපි යමක් අල්ල ගත්තා කියන එක වැරදි තමයි එහෙනම් එහෙම අල්ල නොගෙන ඉන්නව නැත්නම් එහෙම නොහිත හිටනවා කියලා එතන එකත් එහෙමම තමයි පැහැද ඒකයි මේකෙදී අර හැමසිසම සිටීම නැත්නම් මොන හරි දෙයක් අපිට ලැබෙනවා කියන එක අපි හැමසිසම කේට කරගන්න ඕනේ කාමී ආධිනව පැත්ත හොඳට මෙනෙහි කරලා තියාගන්න ලෝකයේ ඇතුලේ මාර්ගයකට ඉන්න කෙනෙක්ට ප්‍රැක්ටිස් එකක් විතර කරන්න දෙන හොඳම ක්‍රියාවලිය නම් කාමී ආදීනවයයි නෛෂ්ක්‍රමී අනිසංසයයි ඒකෙන් ප්‍රතිපදාවට වැටෙන්න ප්‍රතිපදාව පූර්ණ වෙන්න මනස කර්මන්නේ වෙන්න වමසරිය තියෙනවා තේරෙනවද නැත්නම් අපි සමහරවිට ධර්මයක් කියන එක දාලා අපි දන්නේ නැතුව කාමයේම සාරය කියලා අරගෙන අන්තිමට දන්නේ නැතුව එහෙනම් දැන් අපි හොඳට දැන් අපි කලින් මොන හරි බණ අහලා මොන හරි විදිහකට අපේ දින අඩුපාඩුම් තේරුම් අරගෙන අපි ඒවෙන් කොහොම හරි ගැළවිලා ඉන්න කාලයක් තියෙනවනේ සිල් අරගෙන කොහොම හරි ඉන්න හැබැයි අපි පැන වෙන්න බෑ මේක හමු වෙලා නැහැ වගේ තැනකට ගත්ත ගම අර මෝඩ වැටි කයික් කරනවා දැන් කරන්නේ මොකද්ද සුදුහුණු ටික ගාලා එතනද මේක මෙහෙම වුණාට ඇත්තටම මෙහෙමයක් නැහැ නේ මේක මායාවක් නේ කියලා ඒ මෝඩ අදහස් එන්නේ හින්දා එතන මං කියන්නේ ඒකයි හැමසෙම ලෝකයේ තුල කාමයේ ආදීනමය සහ ඒයින් නික්මීමේ ආනිසංසය මෙනෙහි කිරීම තමයි වටින්නේ කියලා කියන්නේ ඒ මනස්කාරය වටිනවා බුදුපියාණන්සේ ওই ටික දේශනා කරාට පස්සේ මාළුන්ගේ පුත් හඳුරු මෙන්න මෙහෙමයක් කියනවා වහන්සේ භාගතුන් වහන්සේ විසින් සැකවින් වදාළ මේ දේශනාවේ අරුත විතර විසින් මම මෙසේ දතිමි කියන්නේ විතර කියලා කියන්නේ විස්තරාත්මකව නැත්තම් මට තේරුණේ මෙන්න මේ ආකාරයෙන් කියලා දැන් උනාසයේගේ සාරාංශගත කිරීම තියෙන විතර හරිද මෙන්න මේක බලන්න රූපං දිස්වා සති මුට්ටා පිය නිමිත්තා මනසිකරවතෝ සාරත්ත චිත්තෝ වේදේති තංච අජ්ජෝ සහය තිට්ඨති අන්න වශයෙන් එනවා තස්ස වඩ්ඩಂತಿ වේදනා අනේකා රූප සම්භවා අභිජ්ජාච විහෙසාච චිත්ත මස්සූපහඤ්ඤති එවං ආචිනතෝ දුක්ඛං ආරා නිබ්බාණං උච්චති මේක හොඳ වචන ටිකක් තියෙනවාද රූපය දැක ප්‍රිය අරමුණ එකයි මෙනෙහි කරන්න ඔහුගේ සිහිය නටුවේ වෙසසින් ඇලුනේ සිත් ඇත්තේ විදි අර මේකේ පෙන්නනවා වචනයක් සති මුට්ටා පිය නිමිත්තන් කියන එක මුට්ටස සති කියන්නේ මොකටද සතිය කියලා කියන්නේ සිහියනේ මුට්ට කියලා කියන්නේ මෝඩ කියන එකට මේ කියන්නේ මොකද්ද මිත්‍යා දෘෂ්ටිය නම් දෘෂ්ටිය තියෙන්නේ මිත්‍යාව නම් ඒ කියන්නේ අඳුර නම් තියෙන තමන්ගේ ලෙන්ස් එක පේන්නේ අඳුරෙන්මයි
රූපය දැක ප්‍රිය අරමුණ එකයි මෙනෙහි කරන්න හොගේ සිහිය නටුවේ වෙසසින් ඇලුණු සිත් ඇත්තේ විදි එය ගිලගෙන සිටි අජෝසා දිට්ඨි කිනක හරිද ඔහුට රූපය නිසා හට ගන්නා නොඑක් වේදනාව වැඩෙත් දැඩි ලෝභයද වෙහෙසද වැඩෙත් නොහොත් දැඩි ලෝභයෙන් හා වෙසෙන් ඔහුගේ සිත පෙලෙයි මෙසේ දුක් රැස් කරන්න ඔහුට නිවන ඈතයයි කිනු ලැබේ හරිද මෙදිනේ දුක්ඛං ආරානිබ්බානං කියලා කියන්නේ ඒකට ඒ කියන්නේ මේකේ සල්ම කතාව සාමාන්‍ය ලෝකයේ ඉන්න කෙනෙක් කොහොමත් läගලා ඉන්නේ අර මොකේද අපි අර කතා කරේ වඳුරන්ගේ මක්කටාලේපේ සම්බන්ධ කතාව ඒකේ වඳුරා ඉපදෙනවා කියලා උපමාව අපි අත්ත ජීවිතර ගත්තොත් අපි ස්කන්ධවලට ඇලිලාමයි ඉන්නේ කියන එක. දෙකෙන් ගන්න එපා මම කියලා කෙනෙක් ස්කන්ධවලට ඇලිලා ඉන්නවා කියන එක නෙමෙයි කියන්නේ. සත්වත්වයේ කියන්නේම බැස ගැනීමක්. බැසීමක් හරිද? läග ගැනීමක්. අභිනිවේෂණයක්. හරිද? එහෙම ඉන්න කෙනාට කොහොමද තියෙන්නේ මොකද්ද? මුට්ටස සති තමයි ඉතින්. කෙනෙක් සම්පූර්ණ මෝඩ සිහියක් තියෙන්නේ. කියන්නේ මිච්ඡා සිහියක් තියෙන සරලම. පැහැදිලි. ඒ මිච්ඡ සරලම හිම ගන්නකෝ දැන් අර මුලින්ම ගත කතාව අඳුරක ඉපදිච්ච කෙනාට සිහියක් තියෙනව නැද්ද? ඒ ගල් ගුහාවේ. තියෙනවනේ යාට සිහියක්. යාට තියෙනවා එකක්. ඒක වැරදි සිහියක්. මොකද ආලෝකයේ පැත්තෙන් ආපු සිහිය නෙමෙයි ඒක. පැහැදිලි. හැබැයි මෙහෙමයි. සත්වයාට ඒක හොඳ සිහියක්. ඒකත් තේරුම් ගන්න. දැන් මෙහෙමයි. ඔය සිහිය නැත්තම් ඔය තියෙන ලෝකය තුල ලෝකය හොඳට පවත්වා ගන්න තියෙන සිහිය කෙලින්ම යන්නේ මොකටද? इतर भी मंडे में नत्र भी मटे एक आने ये निवर्ण दूर है हरिद ओके उना से लसन टार्थ तक कण सदांग सुत्वा की इला से गंधंग गत्वा रसंग रसंग बोत्वा पसंग पुस्स सति मुट्टा पिय निमित्त इला से दम्मंग न्यात्वा सति मुट्टा पिय निमित्त की फेनेन अहेन दरेन हितन की हतर पोलम की हरिद ए हतर पोल සත්‍යය කියන සම්පූර්ණ මේ ක්‍රියාවලිය ගත්ත නම් ඔය හතර පොලෙන් ඉහාට ආයි පැනීමක් නැහැ නේ සත්‍යය කියන එක. අස කනනාසේ දිවසරේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා ඒ කොටසින් හරි රූපය දන සංඥා සංකාර විඥාන කියන කොටසෙන් හරි ඊට පස්සේ නැත්තම් පටි ආපෝ තේජෝ ආය ආකාශ විඥාන කියන කොටසවලින් හරි මොන හරි පරියායකින් සත්වත්වනේ පෙන්වන්නේ. ඔය සත්වත්වයේ කියන එකේදී සත්වත්වයට එහා ගියපු තව දෙයක් පෙන්වන්න බෑනේ. එහෙම යක් පෙන්වනෝ නම් ඒක නේ අසංගතය. ඒක දෙයක් කියලා ගන්න බෑ. මේකේ මෝඩකම දැනීමෙන් සාක්ෂාත් වීම තමයි අසංගතය. හරිද? සසරේ මෝඩකම අහු වීමෙන් හමු වන නැත්නම් සාක්ෂාත් වන ස්වභාවයට කියන්න පුළුවන් නිවන කියන එක. නැත්නම් අර උඹ ගිනි ගන්න ගයක් ඇතුළේ ඉන්න මිනිස්සුන්ට නිවීම කියලා කියන්නේ ඒගොල්ලන්ට සාපේක්ෂව ලැබෙන දෙයක් නේ. ඒගොල්ලෝ අහන්නේ ඒකනේ. එළියට ආවොත් මොනවද හම්බෙන්නේ කියලා. හැබැයි එළියට එනවා කියන්නේ මොකද්ද? අතනින් ගැලවීමයි. ගින්නෙන් ගැලවීමයි එළියට එීම කියලා කියන්නේ. අන්න එහෙම එකක්. හරිද? හරි. මෙන්න මේක බලන්න. ඕකේ අනිත් පැත්තේ ප්‍රතිරෝධය පෙන්නවා. දන්න දගෙන කියන ස්වභාවය. නසෝ නසෝ රජ්ජති රූපේසු රූපං දිස්වා පතිස්සතෝ සිහියෙන් යුත් හෙතේ මේ රූපය දැක රූපයන්හි නොඇලෙයි පතිස්සතෝ කියන්නේ මොකද්ද පිහිටීම නොවනවනේ පහද නොඇලී කියන්නේ läග ගැනීම නොවනවා හරිද විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝසාය දිට්ඨති දැන් විරත් චිත්තය කියන්නේ මොකද්ද එයින් විමුක්ත වෙච්ච මෙන්න මේ දින මෙතනක නොඇලුණු සිත කියන්නේ හරිද මෙතන මෙහෙමයි දැන් මේ සිත කියන එකේ තේරෙනව නේද මෙතන පෙන්වන්නේ සම්පූර්ණ පැවැත්මටම ඇයි මේ මෙතන ගන්න එපා උඩින් ওই සිත කියන කතාව මේ හිතීම කියලා මොකද හිතන එකේ තරක කියනවා උඩ පැහැද අර මුලින්ම අපි කතා කරේ ඔව් ඒ කියන්නේ මේ ස්වභාවය ගන්න පැහැද يعني අඳුර කියන ස්වභාවය අඳුර කියන ස්වභාවයේම එක උපකුලයක් තමයි හිතීමත් ඇහෙන එක පෙනෙන එක දැනෙන එක හිතන එක කියන්නේ ඒ කියන්නේ විඤ්ඤාත මතම වෙයිද කියලා බුදුහාමුදුරුවෝ අතන මතක් කරන්නේ දැන් නැත්තම් එහම මේක හිත හිත ඉන්නවා කියන්නේ මොකද්ද? අතන දුකෙන් දුක කෙලවර වීම කියන එක නෙමෙයි. ඇයි විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් කියන එක අපිට අමතක වෙනවද? බලන්න. එකෙන් කියන්නේ නොහිත ඉන්නවා කියන එක නෙමෙයි. මෙතන තියෙනවා දාරල් දිට්ඨ සුංග විඤ්ඤාත කියන හතර පොලේ නුවණස කියන්නේ. ආලෝකය සම්බන්ධව කියන්නේ. බලන්න. මෙන්න මේක බලන්න. රූපය දක්නා වූද වේදනාව සෙවුනා වූද ඔහුගේ दुख हा खेलेस यमसे गिवेद रश्नु वेद हितमे सिह अत्ते हसरे मेसे दुख बेहर लुट निवन लंगे आई किनु लभे कल निवन दुराई गए अज्जो साधी पीड़ा हिटी में दिथन मित्र पहलूपे नुआ फतिशत हो गया ने सुपहली सिह रूपया नोएले ही नोएलू सी तत्ते विधि नोएल पुलवांग नोविंदी में पुलवांग निको मत सिह गिनती ने सूर्य आगे आड़ हो गया सीएलू अंधकार कपड़ दम गिने हर ඔහුගේ දුක යම්සේ කිවේද රසන වේද හෙතමේ සිහිය ඇත්තේසේ හැසිරේ යතාස පස්සතෝ රූපං සේවතෝ චාපි වේදනා කීයති නෝපචීයති ඒවංසෝ චරති සතෝ
एवं अपचिन तो दुखंग संति के निबाण उचित निवन दूर नोवे न मुखद सम्मा सती पीट लती है मार्ग बैठ लती है मार्गे गमन विमक्ति है दिवी मक इन अनिवार्य कल निवंट फिनी एक मालूम के बुत हमारे पत्र के नसो राज्यति सद्देशु सद्दं कृत्वा इपसे नसो राज्यति गंधेशु गंधं गहनत्वा नसो राज्यति रसेशु रसं हत्वा नसो राज्यति पस्सेशु पस्सं पुस्स नसो राज्यति दम्मेशु दम्मं ज्ञात्वा कीयति नोपचीयति एवं सोचरति सतो एवं अपचिनतो दुःखं संतिके निब्बाणं उच्यति दुःखं संतिके निब्बाणं उच्यति कियन्नेनिवन දුරු නොවෙනවා කියන්නේ හරිද නිවෙනවා කියන එක හරිද වහන්ස භාගතුන් වහන්සේ විසින් සැකවෙන උදාහරණ ලද දෙසුම්හි අරුත විතර විසින් මම මෙසේ දනිමි මාළුන්ගේ පුත්ත මැනවි මැනවි මාළුන්ගේ පුත්ත මා විසින් සැකවෙන වදහල මේ දහම් අරුත විතර විසින් තෙපි මෙසේ දනිව ඔන්න බුදු පියාණන් වහන්සේ නැවත දේශනාව මේ දේශනා කරනවා රූපය දෙක ප්‍රිය අරමුණ එකයි මෙනෙහි කරන්න හොගේ සිහිය නටුවේ විසින් ඇලුණු සිත ඇත්තේ විඳි එය ගිලගෙනද සිටි ඔහුට රූපේ නිසා හට ගන්නා නොයෙක් වේදනාව වැඩෙත් දැඩි ලෝභයද වෙහෙසද වැඩෙත් නොහොත් දැඩි ලෝභයෙන්ද වෙහෙසින්ද ඔහුගේ සිත පෙළයි මෙසේ දුක් රැස් කරන්න හුට නිවන ඈතයි කියනු ලැබේ පෙයාල කරලා තින්න අර ඔක්කොම හරිද රසේ ඉන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියන හයටම ඒක අනිත් පැත්ත බුදුහාම මතක් කරනවා නසෝ රජ්ජි ධම්මේසු ධම්මඤ්ඤත්වා කියන එක කියන්නේ රූපය දැක නොවැළෙනවා නම් අන්න එතනට හරිද මෙන්න මේ ගන්න මාළු මාළුන්ගේ පුත්ත මා විසින් සකවිනව දහලා මේ දහම් දෙසුම් අරුත විතර විසින් මෙසේ දත යුත්තේ ඉක්බිති ආයුෂ්මත් මාළුන්ගේ පුත්ත තෙරුම භාගතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන්ව හුණස්සෙන් නැගිට භාගතුන් වහන්සේ වැඳ පදගුණ කොට ගියහ. ඉක්නි සත්පුරුෂයට නැත්නම් ගුරුවරයාට දෙන නමස්කාරය තියෙන ගෞරවය මේකේ හොඳට පෙන්වන මේ සූත්‍රවල. මෙන්න මෙතන ගොඩක් අපි බැලුවොත් වටි ඔය දැන් මේ රූපය දැක අර ප්‍රිය භාවයට නොයල්නවා කියන එක. ඒක මෙහෙම මෙතනකින් ගන්න පුළුවන් ටිකක්. එහෙනම් ලෝකයෙන් ඕක විග්‍රහ කරන්න ගත්තොත් ලෝකය ඇතුළේ අපිට මෙහෙම චරිතයක් ගත්තා කියන්නේ ඒ තමයි පෘථග්ජන සේක අසේක කියන එක. එහෙම ගත්තා කියන්නේ මේ පුහුදුන් කියන්නේ අඳුරේ ඉන්නවා අඳුර බව දන්නේ. සේකයි කියලා කියන්නේ ආලෝකයේ අදහස තියෙනවා අඳුරේ ඉන්න බව දන්නවා. අසේකයි කියන්නේ අඳුරෙන් සම්පූර්ණයෙන්ම ගැලවුණා කියන එක. අපි එතන ගමු රහතුන් වහන්සේලා කියන. දැන් රහතුන් වහන්සේලාගේ ඇසර රූපයක් හමු වෙනවනේ. කණ්ඩ සද්දේ නාසයට ගඳේ දිවට රස ශරීරයට පහස හිතට අරමුණු කියන එක වෙනවනේ. හැබැයි ඒක අර හරියට නෙළුම් කුලේට වැටෙන දිය බිඳුව වගේ රඳන්න බෑ. පහල. අන්න එතනට මෙන්න මේක පොඩ්ඩක් අපිට නිකන් අර තේර සීමාවට ලං කරන්න පුළුවන්. මෙතින් සිහියෙන් යුත් හිතේ මේ දහම දැන අරමුණු දහම්මි නොහැලෙයි කියන එක. පහල. එනි රූපය දැක ප්‍රිය රූපෙහි නොහැලෙයි. ඒක නිකන් උඩිය අදහසක් එන්නද? ඒ කියන්නේ රූපය දැක්කත් නොහැලෙන්න පුළුවන් නම් හරි වගේ එකක් නෙන්නේ. තේනවද? ඒ අදහස නිකන් හිතන්න එපා. හොඳ ඒ කියන්නේ මේ සාමාන්‍ය කෙනෙක් රූපය දැක්කම නොහැලෙනවා නෑ. ඇයි කෙලෙස් වැඩ කරනවා කියන්නේ ඇලීම අහු වෙන්නේ යාට. හැබැයි රහතුන් වහන්සේලා කියන්නේ සියලු කෙලෙස් ප්‍රහාණය කරන්න තියෙන්නේ. එතකොට උන්වහන්සේලාට නැවත බීජේ සාරවත් බවට පත්කරන හැකියාව නැහැ දැන්. කියන්නේ නැවත පුනර්භවය සඳහා අර ආගතින් පුනබ්බවෝති කියලා එකද අපි කතා කරේ. එනි නැවත පුනර්භවයට යෑමට දැන් පොහොර නැහැ. පැහැද? ඒ මට්ටම තමයි අතරම ලෝකීය තුල කෙනෙක් ලබනවා නම් උත්කෘෂ්ටම තැන. පැහැද? අර තියෙන පහන නිවනවත් නෙමෙයි නිවන් නැතුවත් නෙමෙයි කියන එක. ඒ සිද්ධියවල වෙන රහතුන් වහන්සේගේ ස්වභාවයනේ. ඒකට හොඳම උදාහරණ තමයි තේරුම් ගන්න තියෙන හොඳම උපමාව අර මේ නෙළුම් කොළේට වතුර රඳන්නේ නැහැ කියන එක. හැබැයි ඒක මෙහෙම එකක් තියෙනවා අපි අර ගියවර කතා කළා වගේ. අර ළමයා ගින්දර අල්ලන්න යන්නේ කියලා එකක් නේ අපි කතා කරන්නේ ওই විදිහට. අපි දන්නවා රහතුන් වහන්සේලාට මේ ලෝකේ ඇලීමක් නැහැ කියලා. මොකද අපි ඇලීම පැත්තෙන්නේ හිතන්නේ. තේරෙනවද? අපි ඇලීම ගැටීම උපේක්ෂාව කියන එක හිතලා ඒක උන්වහන්සේලා නැහැ කියලා ගන්න. ඒකයි අර යමක අනුරාධ සූත්‍රවල එහෙම ඉන්නේ. යමසූත්‍රේ මතකනේ මේ මතක කරන්නේ දැන් රහතුන් වහන්සේලා පිරුණම් පාවඩ පස්සේ නැති වෙනවා නේද කියලා අහන්නේ. අපි ඉන්නවා කියන සිතනේ ඉන්නවා. එතකොට උන්වහන්සේලා වෙන්නේ මොකද්ද කියන එකට තියෙන එකම නිර්වචනය නැති වුණා කියන එක. ඒක එහෙම ගන්න එක වැරදි. ඒකයි මම කියුවේ දැන් මේක උඩින් එහෙම බල්ල වැඩක් නැහැ. හැබැයි රූපය දැක ප්‍රිය නිමිත්ත කියන එක නොවෙනවා නම් ඒ කියන්නේ සම්මා සතිය නිසා. කියන්නේ සම්මයක් ප්‍රඥාව තියෙන හින්දා සම්මා දිට්ඨිය තියෙන හින්දා. මාර්ගයේ වැඩෙන රහත් බව දක්වා මාර්ගයේ වැඩෙන සත්පුරුෂයන්ගේ සම්මා ප්‍රඥාව නැත්තම් සම්මා නුවණ නැත්තම් සම්මා දිට්ඨිය බව දිනවනේ. ඒෙන්දර අඳුර ගෙවාගෙන ගෙවාගෙන ඉහළට යamak තියෙනවා. සියලු ආලෝකයේ උදා වෙච්ච ලෝකයේ ඇතුළේ ඉන්නව නම් කෙනෙක් වෙන්න තියෙන්නේ රහතුන් වහන්සේ තමයි. පැහැද? රහතුන් වහන්සේ තමයි එතන වෙන්න වෙන්නේ. ඒ ස්වභාවය තමයි ඒ ස්වභාවය හැබැයි අපි එළියෙන් විස්තර කරන්න යෑම මෝඩයි. රහතුන් වහන්සේලා ඇලින්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මෝඩකමට අහු වෙන්නෙත් නැහැ කියලා කියන්න වෙන්නේ ඇයි? සාමාන්‍ය පුහුදුන් මනසකට උතන්ට වඩා හොඳ තැනක් තියෙනවා කියලා පෙන්වන්න විතරයි. උන්වහන්සේලා නිදහසේ සතුටින් මේ සහැල්ලුවෙන් ඉන්නවා කියන එක. ඒ අසහනෙන්
බරකින් වෙහෙසකින් ඉන්න පිරිසට මේ වගේ එතනකට කම්පයර් කරලා පෙන්වන්න ඕනේ. හැබැයි ඒ සිද්ධිය ඇතුළට ගියවම එහෙම එකක යෙදීමක් නැහැ. හරිද? ඒකයි අර රහතුන් වහන්සේලා කියන තැන පැනවීම මේ සාපේක්ෂව පණවන්නම මිසක ඒ තැනට එහෙම පණවන්න බැරි. ඒ නිස්කන්ධ පරයය වගේ තමයි කියන්නේ නේ. හරිද? හොඳම වදි දාන උනේ. දැන් මෙතන ස්කන්ධයන් පිරිසිඳා කියන නුණක් තියෙනවා. ඒතකොට ඒ ස්කන්ධ රමණය කරමින් රහතුන් වහන්සේලා වැඩ ඉන්නේ නැහැ. ඒ ස්කන්ධයද ගෙවෙන නුණක් ඇවිල්ලා නේ තියෙන්නේ. අර ඔය ලෝකෝත්තර ඉන්ද්‍රිය පෙන්නද පෙන්නන්නේ. පිරිනිවන් පානසන දක්වාම ඒ ඉන්ද්‍රිය වැඩ කරනවා කියන එක. හරිද? එතනින් ගෙවෙනවා. හරි. හා මෙන්න මෙතන. මාළුන්ගේ පුත් හඳුරු බුදු පියාණන් වහන්සේ වැඳලා ප්‍රදක්ෂිණා කරලා වඩිනවා. ඉක්බිති ආයුෂ්මත් මාළුන්ගේ පුත් තෙරණුව එකලාව ගණයා කෙරෙන් වෙන්නුවාහු නොපමාව කෙලස්තවන වෙරැත්තාහු නිවන් පිණිස මෙහෙ වූ සිත් ඇතිව වෙසෙන්නාහු කුලපුත්තු යමක් පිණිස මැනවින්ම ගිහිගෙයින් නික්ම සසනට පැමිණෙද්ද මග බමසර කෙලවර වූ අනුත්තරයේ අරිහත් ඵලය නොබෝ කලකින්ම මේ අත් බෞහිම තුමූ වෙසසින් දැන පසක් කොටය එළඹ විසූහ. ඉපැත්ම ගෙවින බමසර වැස නිමවන ලදී කටයුතු කරන ලදී මේ රහත් බව පිණිස අනකක් නැතයි දැනගත්හ. ආයුෂ්මත් මාළුන්ගේ පුත් තෙරණුව රහතුන් අතරින් එක්තරා කෙනෙක් වූ කෙනෙක්ද ඌහය. අවසානය උන්වහන්සේ මුලින්ම ඇවිල්ලා මතක් කරන්නේ ස්වාමීන් මට වහාම මේ විමුක්තිය පිණිස පරයායක් දේශනා කරන්න කියලා. ඉතින් ඒ පරයාය බුදුහාමුදුරු දේශනා කරාම මනාවට අර්ථ අරගෙන උන්වහන්සේ විස්තර කරනවා. ඒ විස්තරය බුදුපියාණන්සේ කන්ෆර්ම් කරනවානේ, නැවතත් ඒක ප්‍රතිස්ථාපනය කරනවානේ බුදුපියාණන්සේ දේශනාවම කරලා. ඒකදී අර වැඳලා ප්‍රදක්ෂිණා කරලා එකලා වෙලා ගණයාගෙන් වෙන් වෙලා ඒ මාර්ගයට අවතිරනවා. මෙන්න මේක කියන අර හොඳ මසණික මේක. නිවනට මෙහෙවූ සිතතු වෙසන්නාහු කෙලස්තවන වෙරැත්තාහු රාතාපි සම්පජානෝ සතිමා විනෙය ලෝකේ අභිජ්ජා දෝමනසං කියන සතිපට්ඨාන එතන එන තරම් පෙන්නනවා. යම් දැන් අපේ මාළුන්ගේ පුත්තහඳුරු ස්වාමීන් වහන්සේ නමන්නේ සාසනයට ආවේ විමුක්තියක් පිණිස. ඒකට යම් කිසි කෙනෙක් ගිහි ගෙයින් නික්මුනේ යම් අරමුණකටද ඒ අරමුණ උදෙසාම ඒ අරමුණ සාක්ෂාත් වීම පිණිසම මාළුන්ගේ පුත්තහඳුරු කටයුතු කරාගෙන කියන්නේ. ඉතින් ඒ අවසානයේ ඊටාම රමණීය මතන කීනාජාති උස්තම් බ්‍රහ්මචාරියන් කතං කරයන් ආපරං ඉතායන්ති පජානාති කියන. ඉගෙනේ මෙන්න මෙතන මේ වෙන්නේ. කතංකරණිය නාපරං ඉත්තායාති අබ්බඤ්ඤාසි. ඔය අබ්බඤ්ඤාසිත් කියන්නේ අර පජානාදී අර්ථෙම තමයි. හරිද? මේක මේ අටුවාව පෙන්නනවා මේ මෙන්න මේක අඤ්ඤතරෝ කියලා පෙන්නලා තියෙන්නේ. අර තවත් එක් මහණෙක් වූහ කියලා පෙන්නන්නේ අන්තිමට. ඒ කියලා තියෙන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් එක් ශ්‍රාවක නමක් මෙසේ මේ සූත්‍රයේ ගාථාවලින් සසරේ පැවැත්ම වෙනවා සසරේ නැවැත්මද කියනලාද. අර අඤ්ඤතරෝ කියන එකේ අර්ථය තමයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් එක් ශ්‍රාවක නමක් කියන තැන. කියන්නේ 80 මහා ශ්‍රාවකයන් අතරට පත් වුණා කියන තැනින් ඕක පෙන්නනවා. මෙන්න මෙතන අර්ථයේ ලස්සනම එක මෙසේ මේ සූත්‍රෙහි ගාථා වලින්ද සසරේ පැවැත්ම මෙන්ම සසරේ නැවැත්මද කියන ලදී කියන එක. හරිද? දැන් අපිට බොහෝ දුරට වෙලා තියෙන්නේ අපි සසර දන්නවා සසර නවත්ත ගන්න විදිහක් නේ අපි අහන්නේ. හැබැයි මේ අර්ථ මොනවද තියෙන්නේ? බුදු පියාණන් වහන්සේ මෙන්න තියෙන්නේ සසරයි සසරේ නැවැත්මයි. එනේ සසරේ පැවැත්මයි සසරේ නැවැත්මයි තමයි බුදු පියාණන් වහන්සේලා කියන්නේ. අපිට කොට පැටලා දිනවා අපි සසර ගැන දන්නවා නවත්ත ගන්න විදිහක් තේරෙන්නේ නැහැ කියලා. ඒක හරියට අර චතුරාර්ය සත්‍ය දෙකක් දන්නවා වගේ එකක්. එනේ අපි දුකක් දන්නවා හේතුව දන්නවා කියලා දන්නවා. ගෙවා ගන්න කොහොමද තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒකෙම වෙන්නේ නැහැ කියන එකට හොඳ උදාහරණයක් මේ සූත්‍රය. හරිද? සසරේ පැවැත්මයි සසරේ නැවැත්මයි තමයි යදෙන්නේ. ඒකේ අර මුලින් අපි කතා කරපු අඳුරේ උපමාවට මේක ගැලපෙනවා නේ මට. අඳුරේ ඉන්න පිරිස අඳුර බව දන්නේම නැහැ. හරිද? අපි හිතනවා වගේ අපි ඉන්නේ අවිද්‍යා අන්ධකාරයේ දැන් කොහොමද විද්‍යාව පහල කරගන්නේ වගේ එහෙම අදහසෙන් නැහැ. හරිද? මම කියන්නේ එහෙම අදහසක් එන එක හොඳයි උත්තේජනයක් පිණිස. නිකන් අර මෝඩ විදිහට හිතුවා කියලා වැඩක් නැහැ. මොකද විද්‍යාව විද්‍යාව විදිහට අහු වෙනකොටමයි අවිද්‍යාව විදිහට ගැඹුරු වෙන්නේ. වැඩි ඒ කියන්නේ හරියට යම් දෙයක් අතිශය සංකීර්ණයි කියලා හම්බෙන්නේ මොකක් අහුනොත්? සරලත්වය අහුනොත්. බලන්න. මේක අඳුර කියලා අහුවෙන්නේ ආලෝකය අහුනොත්. නැතු අඳුරේ ඉඳලා ආලෝකය හොයන් යන්න බෑ. අඳුරේ ඉන්න කෙනෙක් ආලෝකය හොයන් යනවා නම් එයා දන්න ආලෝකයක් යමිනෙහි කරන්නේ. නැත්තම් මොකද? අඳුර නැති තැනක් කියලා ගන්න. මහමුදේ ඉන්න මාළු පෙට්ටියට මහමුදේ කෙනෙක් තේරෙන්නේ නැහෙනි. තේනවද? නැත්තම් වතුරේ ඉන්න මාළු පෙට්ටියට ගොඩවිම කෙනෙක් තේරෙන්නේ නැහෙනි. එයා තේරුණේ කොහොමද නේද? මේ මම ඉන්න ටික නෝනේ තරම් ඉන්නද කියලා. ඔන්න ඕකම තමයි අර චින්තනය. يعني මේ තියෙන ටික ගලවන් 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 ගියාට පස්සේ යම් තැනක් නෝනේ Tamanටවත් අර්ථයක් ගන්න බැරි. ඒක විමුක්තිය වගේ තමයි ලෝකයට තේරෙන්නේ. බලන්න. උඩට ගිහිල්ලා හිර වෙලා කියන්නේ. කල්ප 500 ගන්න. ඒ අර්ථය. හරි. ඒක තමයි මම මේක මතක් කරන්න ඕනේ. මේකේ අර ඔව් දැන් අර සිංහල වචනය දැන් අර සමහරවට කියනවානේ මේ මෝඩ පුරුෂයා කියලා බුදුහාමුදුරුවෝ මතක් කරපු තැන මෝග පුරුෂය කියලා. ඒකේ අටුවාව පෙන්නනවා මේ මෝග පුරුෂ කියලා කියලා තින්නේ මේ අපි හිතනවා වගේ වෙන පහත් අර්ථෙට නෙමෙයි. එතන පෙන්වන්නේ නුඹ හිස් කියලා මේ ධර්මයේ. එතනවත්.
අර බුදුහාමුදුරුවෝ කේසි සූත්‍රය මොනවද හරියට කියන්නේ මේ විතර මතක් කරනෝනේ අර ඒ අශ්ව දමණය කරන කෙනෙක් නේ එයා කියනෝනේ බුදුහාමුදුරනේ මේ සමහර අශ්වයෝ කොච්චර හික්මවත් හික්මවන්න බෑ මං එහෙම උනොත් කරන්නේ මරලා දානවා කියලා බුදුහාමුදුරු කියන්නේ සාසනෙත් මම මරනවා කියලා එතනදී දැන් ඊ මරනවා කියලා කියන්නේ මරනවා කියන එක නෙමෙයි එතන කියන්නේ මේ සාසනය අනුශාසනාව වාද කරන එක ප්‍රතික්ෂේප කරනවා කියන එක පහද ඒ වගේ දැන් අර ඔය අපි අපහාසය වගේ කිව්වම ගන්න අර නිකන් පල්ලෙහාට දැම්මා පහත් කරා වගේ එකක් නේ එහෙම නෙමෙයි එතන අර කියන වගේ ගණ්ඩ ඕනේ ඒ ඒ උන්වහන්සේගේ මනස තව උද්දීපනය කරන්න පොඩි උත්තේජනයක් දුන්නා කියන එක එතන මම ඒ ආචාර්ය දසම සූත්‍රෙත් මේ උපමාවට ගත්තේ හරි අපිට ප්‍රශ්න ඔක දෙපැත්තම කියන්න පුළුවන් නේ. කියන්නේ දැන් මේ මේ සම්පූර්ණ පෙන්වන්නේ ඕන පැත්තකින් බලන්න පුළුවන් විදියට. ඒ කියන්නේ ඒකට මේ වගේ සමුදය පෙන්වුවා කියන්නේත් Nirodhe දන්නවා කියන එක. Nirodhe හමුණා කියන්නේ සමුදය දන්නවා කියන එක. يعني අඩුවක් නොවෙන්න මේ කියලා දෙන්නේ. හරිද? කියන්නේ දැන් ඕනනම් දුක්ඛ සත්‍ය පෙන්වුවා නම් ඇති කියලා කියන්න පුළුවන් නේ. එහෙම නවත්තන්නේ නැහැ. සමුදය සත්‍ය කිව්වත් ඔක්කොම ටික හමුණා වගේ. Nirodhe පෙන්වුවත් ඔක්කොම ටික හමුණා වගේ. මාර්ගය පෙන්වුවත් ඔක්කොම ටික හමුණා වගේ. පැහැද? ඒ කියන්නේ යම් දෙයක් අපි මෙහෙම ගමු දැන් මම එදා කිව්වාගේ අපිට ගොඩනැගිල්ලක් විස්තර කරන්න වෙනවා. ඒතර ගොඩනැගිල්ලක් විස්තර කරනකොට මම මේ බේස්මන්ට් එක ගැන කියද්දි මට බේස් එක ගැන කියන්න නෙමෙයි ඕනේ අතරම. මට මුළු ගොඩනැගිල්ලම අදහස කියන්න ඕනේ. ඒ වගේම මම ගොඩනැගිල්ලෙන් තරප්පලක් කියනකොට ඒත් ගොඩනැගිල්ලම ගැන කියන්න වෙන්නේ. හැබැයි මම පටන් ගන්න එක කෑල්ලකින්. හැබැයි මේ කෑල්ල ඇතුළේ මට ඔක්කොම ටික තියෙනවා. හැබැයි ඒක පේන්නේ අන්තිමට. පැහැද? හැබැයි දක්ෂයට මොකද වෙන්නේ? පළවෙනි පද දෙක තුන කියනකොටම ඕනනම් ගොඩනැගිල්ල ගන්න පුළුවන්. උපමාවෙන් ඈ ලෝකේ දේවල් එහෙම ගන්න අමාරුයි මොදි ඉගෙන ගන්න වෙනවනේ වට මේ ධර්මයේ කියනකොට ඒකනේ අර යේ ධම්මා හේතුපවත ඒ සංහේතු තථාගත වාහගිනුට සෝතාපන්න වෙනවා කියලා කියන්නේ පැහැද එනේ එතර පෙන්නලා දිනුවාද යේ ධම්මා හේතුපබව තේ සංහේතුන් තථාගත වාහ සමුදේ පැත්ත වෙන්න තේ සංජෝ නිරෝධය එවං වාදී මහා සමනෝ කියන ඒ මුළු ගාතාව සම්පූර්ණ කරලා තමයි මුගලන් හැමදෙර සෝතාපන්න වෙන්නේ ඒතර එතන සමුදේ නිරෝධය මුළු පැවැත්මම වෙනවා සාරිපුත හඳුර අති දක්ෂයේ සහ ප්‍රඥාවන්ත රත්නග්‍රසාණින් උනාතර අර පැත්ත කියනකොටම අනිත් පැත්ත තිලිපෙනවා පැහැද ඒක වැඩි ඒ සූත්‍රයක දෙපැත්තම පෙන්වන්න ඕනේ. කියන්නේ දෙපැත්තම පෙන්වන්න පුළුවන් උපමාව තියෙනවා එහෙම. ඒ කියන්නේ දැන් නිකන් උදාහරණයක් ගන්න. අපි නිකන් හිතමු අර දිවීම කියන එක. මම ওই උපමාව කියන්නේ මැරතන් එක දුවනකොට දිවීම කියන එක ක්‍රීඩකයට තේරෙන්නේ නැහනේ. ඒ වගේ තමයි මෝඩකම පෙන්වන්න පුළුවන්. ඒයි සාමාන්‍ය ලෝකයට පැවැත්ම කියන එක අහුවෙන්නේ නැහැ. දැන් තමන්ට තමන්ව හම්බෙන්නේ නැහනේ. ඉඳන් ඉඳන් තමන්ට අහුවෙන්නේ නැහනේ. ඒ වගේ එක. ඕකෙම නුවණ આવොත් ඒ දිවීම කියන්නේ නුවණින්ම අය වෙන්නේ කියන එකක් පෙන්වන්න පුළුවන්. පැහැද? සසරයි නිවීමයි දෙකම වෙන්න දැන් හිතන්න. පැහැද? ඒකයි ওই සූත්‍රවල තියෙන වටිනාකම. ඒකයි අර හැමසෙම අර අපේ කෝණේ වරදින්නේ. ඒ කියන්නේ අපි දැන් ඔක්කොම ටික දුක් ටික දන්නවා. මේ ටික තමයි දුක. දැන් මේකෙන් නිවෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා අහන තැන. ඒ එතන ප්‍රශ්නාර්ථයක් ඉන්නේ. අපිට අපි දන්න දුක් ටික අග්ගවේශණය කළා තියෙන්නේ. ඒ හින්දා අපි හුඟක් වෙලාවට ඉන්නේ දුක නැති කරන ප්‍රේතාවල. ඒකයි අපි අහන්නේ මෙච්චර කළා දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. පැහැද? දුක දුකව ඉඳන්නවා කියන්නේ සියල්ලෙන් සියල්ල දන්නවා සියල්ලෙන් සියල්ල දන්නවා කියන්නේ සියල්ලෙන්ම ගැලවීම සාක්ෂාත් වීම තියෙනවා නේද? يعني මැරතන් එක දුවන පටන් ගත්තා කියන්නේ දැන් කෙනෙක් අහන්න තව කොච්චර දුර යන්න ඕනද කියලා. නෑ කොහොමත් කෙලවරේ ඉන්න එතනින් තමයි. නේද? හැබැයි මේක මොඩි විතර ගන්න එපා. ඒ කියන්නේ දැන් කොහොමත් අපි නම් වැටලා ඉන්නේ දැන් කොහොමත් යහිනි වගේ එකක් ගන්න බෑ. මම කියුවේ මේකේ අර්ථය පැහැදිලි කිරීමට. හරි. අටුවාත් බලන්න මේකේ විස්තර විග්‍රහ කරලා තියෙනවා. මම අර අර්ථ ටික මතක් කරන තමයි මතක් කරේ. හරි අපේ ප්‍රශ්න තියෙනවා නම් ගන්න පුළුවන්. අපර සානද? ත්‍රෝසනේ? ඒ කිමයි හඟුද චක්කු විඤ්ඤාණයෙන් දතිය තුරු නොදුරු 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 විරු යමේ රූපය වෙද්ද නොදකි උනම් ඔවුන් දකින්නේ මිත ඔබට සිතක්ද නොවේ නම් එහි ඡන්දයක් රාගයක් ප්‍රේමයක් ඇද්ද කියන ප්‍රශ්නේ ඔව් අනේ තිබුණා ඔ මම තමයි මෙතන කිව්වේ දැන් එහෙම ගනු චක්කු විඤ්ඤාණයෙන් දතිය තුරු කිව්වහම ඇස ඇති කල්ලිම රූපය කියන න්‍යායෙන් තියෙන්නේ හරිද නැතුව දැන් අපි හිතනවා වගේ රූප ලෝකේ තියෙනවා ඒක ඇහෙන් දත යුතුයි කියන එක නෙමෙයි මෙතන කියන්නේ හරිද ඒකෙන් අනිත් පැත්තේ දන්නපා ඇහැ කලින් දෙන ඊට පස්සේ රූප වෙනවා කියලා නෙමෙයි කියන්නේ. ඇස ඇති කල්හිම රූප වේ කියන න්‍යායය තියෙනවා. හරිද? ඒක හොඳට බලන්න රූපයක් තිබිලා ඇස පස් වෙනවත් ඇස තිබිලා රූපයක් පස් වෙනවත් නෙමෙයි. ඇස ඇති කල්හිම රූපේ. ඒ කියන්නේ ඒ දෙක එකට තියෙනවා කියන එක නෙමෙයි ඈ. ඔය දෙක එකට තියෙනවා කියලා ගණන් දී කොහොමත්
අර තිබීම කියන එක තියෙනවා. හරි. මෙතන කියන්නේ යෙදීම නැත්නම් ප්‍රත්‍යවීම. ඒ අනිත් පැත්තට ආයි ගන්න පාරක් දවලා ඒ මොහොත දෙපැත්ත හට ගන්නවා කියන එක නෙමෙයි කියන්නේ. මොකද ඒ මොහොත කියන්නේ සකස් වීම. හරි. ඒක තමයි අර මම උගකලට වචනයක් කියන්නේ ස්වභාවය කියලා. තේරෙනවද? අර අර තෙමේ කියන ගතිය. මෙමා කියන එක අයි කියලා කතා කරන්නේ. මේ මමත්වේ නැත්තම් ස්වභාවය තමයි ඔය ලස්සන වචනේ. හරිද? ඒක. ඔන්න ඔය ස්වභාවය කියන එකේදී ඔතන මම විතරක් තනින් ඉන්නේ නැහැ. ස්වභාවය කියන්නේ මම්මගේ කියන යුග්මයක්. හරිද? ඒක හොඳට තේරුම් ගන්න. මෙතන දැන් මෙහෙමයි. ඇසින් දත යුතු යම් රූපයක් වේද නොදුටු නොවිරු ඒ සම්බන්ධව හිතක්ද පහළ නොවි මෙතන කියන වගේ ඔවුන් දකින්නේමි තොපට සිතක්ද නොවෙනවා නම්. දැන් සිතක් නොවෙනවා කියලා කියන්නේ අපි හිතනා වගේ නෙමෙයි. ඒ කියන්නේ මම ඒක දැකලා නැහැ. මට ඒක දකින්න ඕන කමක් නැහැ කියලා හිතන එක නෙමෙයි. දකින්න ඕන කමක් නැහැ. මම ඒක දැකලා නැහැ. ඔය කියන සියල්ලම ඒක බලන්න තියෙන නිමිත්ත. එතන අපි ලෝකේ අපිට මෙච්චර කුතුහලයක් අපිට මෙච්චර මේ ත්‍රිල් එකක් තියෙන්නේ ඇයි? නොදැක්ක දේවල් බලන්න, නොහසපු දේවල් අහන්න, නොවිඳපු දේවල් විඳින්න, නොහිතපු දේවල් හිතන්න මෙච්චර දඟලන්නේ. එතනින්ම තේරෙනව නේද? අපි ඇත්තරම දැකලා නැහැ, ඇහිලා නැහැ, හිතලා නැහැ, දැල්ලා නැහැ කියලා කියෙව්වට අපි දන්නව එහෙම දේවල් තියෙන බව. ඒ කොහොම දේවල්ද කියලා අහුවොත් බලන්න පුළුවන්, අහන්න පුළුවන්, විඳින්න පුළුවන්, හිතන්න පුළුවන් කියලා දන්නවා. ඒ මට්ටමේම ආය අර ඇතුළට එනවා. ඒතර නොදුටු නොවිරු නෙමෙයි. හරිද? නොවැසු නොවිරු නෙමෙයි. එනේ නොදැනුණු නොදැනුණු එනේ අර අදිට්ට පුබ්බ ඒ මට්ටම නෙමෙයි ඈ. අපි දන්නෝ ඒ සියල්ලම. ඒකයි දැන් අපෙන් ඇහුවොත් එහෙම දන්න දේවල් වලට කැමැත තියෙනවා කියලා අපිත් කියනවා තමයි නෑ කියලා. අපි කියන ඇත්තම නෑ කියලා. හරිද? හැබැයි මාළුකන් කිව්ව තහමරුවන්ගෙන් කිව්වහම උදාහරණ මතක් කරාම මේ නොදුරු නොවිරු රූප සම්බන්ධව චන්ද්‍රාගය තියෙන පුළුවන්ද මාළුකන්ගේ කියලා. එතකොට උන්වහන්සේ කියන්නේ එහෙම වෙන්න බෑ කියලා. පැහැදිලි. පැහැදිලි මං කියන්නේ. ඒකත් මෙහෙමයි සාකච්ඡා උඩින් ලැහන්න එපා. මොකද එහෙම වෙන්න බෑ කියන උට කෙනෙක්ට උනන් තරකයක් ගේන්න පුළුවන්. හරි එහෙම වෙන්න බෑ කියලා කියන්නේ එහෙම දේවල් තියෙනවා එහෙම වෙන්න බැරි වෙන්නද කියලා. ඒකයි භාෂාව මෙතන දුර්වලයි. පැහැදිලි. එතකොට මට මේක කියන්න ඕනේ. අර මං ඒක අර සිත කියන එකෙන් පොඩක් උලුප්පලා කිව්වේ. එසේ සිතක්ද නොය දේ කියද්දි අපිට අදහසක් එන්න බෑ අරක දැකලා නැතුව ඇති කියලා. පැහැදිලි. මෙහෙමයි. ඔය නැතාන්තය කියන එකේදී ඒ මට්ටම මෙතන අහුවෙනවා. ඒ කියන්නේ අපිටත් දැන් සමහර ඒවා ගැන අදහසක්ම නැහැනේ. ඒ හරිත නෙමෙයි. අපිට අදහසක් නැහැ කියන එක නෙමෙයි ඈ. අපිට අදහසක් නැහැ කියන එකයි යෙදෙන්නෙම නැහැ කියන එකයි දෙකක්. මෙතන මේ සිතක්ද නොවේදී කියන්නේ සත්වත්වයේම නොහමු වීමෙන් ඕනේ. අපිට වෙන්නේ මට එහෙම අදහසක් එන්නේ නැහැ කියන එකනේ. මම නිකන් උදාහරණයක් කිව්වොත් එහෙම මේ වෙලාවේ බ්‍රහස්පති ගායාගේ මේ බ්‍රහස්පති ග්‍රහයාගේ පිපුරුමක් වුණා. මම දැන් කියන කම්ම මෙලෝ අදහසක් නැහැ නේද එහෙම එකක්. අපිට එහෙම තමයි හිතෙන්නේ. උතන එනවා ප්‍රශ්නය කාටද අදහසක් තිබ්බේ නැත්ති කියන එක. Tamanට බල දැන් අර බ්‍රහස්පති ග්‍රහයාගේ පිපුරුම ගන්න එපා. ඒ අදහස ආපු තමන් කෙනෙක් ගන්න මෙමා කෙනෙක් ගන්න. ඒ මෙමා මොකද වෙලා තිබ්බේ? ඒ මෙමා කියන කෙනා නිවන් දකලා දිටි. එහෙම නැහැ. තේරෙනවා සවිඥානික විදි. අන්න ඒ යෙදී මම නොවෙනවා කියන එකයි කියන්නේ ඔය. බල. يعني අර ඇත නැත කියන දෙකේම නොයෙදීමයි අර ඔබ එතනත් නොබීටයි මෙතනත් නොබීටයි මෙලෝපරව දෙකෙහිම නොබීටයි අර මේ මේ උභය මන්ත්‍රය කියලා මතක කරේ අන්න එතන ඔව් ඒ තමයි දැන් සිතක් කියන එක ගන්න එපා මොකද දැන් අපිට මේකේ එල්ලෙන්න පොඩි වෙලා තියෙන්න බෑ පහල ඒකනේ අර මඤ්ඤසි කියන තැනින්ම කියන්නේ සහ මනෝවිඤ්ඤය ධම්මාරම්මණ කියලා දැන්නම් වෙන්නනේ. දැන් මේකේ මේ කාරණාවයි කියනව නේද මේක? මෙදින මෙතන කියලා. යේතේ මනෝවිඤ්ඤය ධම්මා අවිඤ්ඤාතා අවිඤ්ඤාත පුබ්බා. ඒ කියන්නේ නොදත් නොදත් විරු මනෝවිඤ්ඤාණයෙන් දතියුතු යම් මේ දහමුවෙද්ද. ඒකටත් කියලා තියෙන්නේ. තේනවද? එතකොට ඒකයි මම කියන්නේ දැන් මේක බලනකොට අපිට එහෙම තැනකට හිර වෙන්න බෑ දැන්. මයික කිව්වේ මේක අර සිතක් පහළ නොවේ කිව්වහම දැන් කෙනෙක් එතන කියලා ඉවරයි අර මඤ්ඤසි නැත්තම් මේ විඤ්ඤාතයද හරියන්නේ නැහැ කියන එක. හරියන්නේ නැගෙන හිතන්න නැතුව ඉන්නව නෙමෙයි ආ හිතන්න නැතුව ඉන්නවා කියන්නේ මම හිතනවා. පැහැද. අපි මොන try එක දැම්මාද හිතීමෙන් ගැලවෙන්න බෑ. ඔන්න ඔය හිතීමෙන් ගැලවෙන්න බෑ කියන එක අපි ඇත්තම දන්නවා නම් හිතීම කියන එක තමයි පැවැත්ම කියන එක. පෙනීම ඇසීම දැනීම සිතීම කියන මේ ටික තමයි පැවැත්ම කියන එක. ඒක හරියට දැන ගැනීමම කියන්නේ නික්මීමක්. ඒතරොත් තමයි මඤ්ඤණා වෙන්නේ නැහැ.
අපිට වෙලා තින්නේ අපි අර මං ඉස්සල කිව්වගේ සත්‍යවල බාගෙට නෙදන්නේ. පැවැත්ම අවුල් කියලා දන්නවා ගැළවීම තේරෙන්නේ නැහැ. එතකොට කෙලින්ම මනස ડિප්‍රෙස් වෙනවා. ඒ දැන් අර අවුලක් කියලා තේරෙනවා. යන්න විදිහක් ගන්න බෑ. බලන්න. ඒක වෙන්නේ නැහැ හරියට බැලුවොත්. ඇයි ඒ අඳුරේ ඉන්න කෙනාට ඔන්න දැන් මං අඳුරේ ඉන්නේ කොහොමද ආලෝක හොයාගන්නේ කියලා ප්‍රශ්න කරනවද? එහෙම එනවා නම් එයා අඳුරේ නෙමෙයිනේ. බලන්න. එහෙනම් ආලෝකේ නම් අර ප්‍රශ්නේ කොහොමද වෙන්න බෑනේ? ඒක එහෙම හිර වෙන්නේ නැහැ හරියට ගියොත්. ඒකයි කොහොමත් ඔය දර්ශනයක් ආගමක් ආගමක් කියද්දි ගන්න දෙපාර මේ බැඳීම කියන නේම මම කියන්නේ ඔය බුදු පියාණන්සේගේ අර්ථයක් තියෙනවා ලස්සනට පෙන්නපු මේ ආගම කියන කේ නිර්වචනයක් පෙන්නනවා තමන්ටත් අනුන්ටත් යහපතක් වෙනවා කියන අර්ථයෙන් තමයි ආගම දෙන්නේ කියන්නේ ලෝකේ ආගම කියන්නේ එහෙම නෙමෙයි ආ රිලිජන් කියන එකෙන් ගත්තොත් බැඳීම ඒක නෙමෙයි ඒ වහල්කම නෙමෙයි කියන්නේ මෙතන ප්‍රඥාව කියන්නේ බුදුහාමුදුරු පැත්තෙන් මේ ධර්මය ගන්නවා එතකොට මට කියන්න ඕනේ දැන් ධර්මයක් නැත්නම් සරල කරනවා ෆිලොසොෆි එකක් හොයනවා නම් ඒ කෙනාට ස්ට්‍රෙස් වෙන්න බෑ කොහොමද එයා පුළුවන් තරම් යහපත කියන එක ජීවිතේ බවට පත් කරනවා සැහැල්ලුවෙන් ජීවිතය ගෙවනවා පහදයි මොකද සැහැල්ලුවමනේ ප්‍රතිපදාවටත් ලේසි කායි වේග චිත්ත වේග එන්න මෙපැයි උපදි වේගයකට බලන්න එතන කෙලෙස් වලින් නිදහස් වෙන ලබන විවේකය ගන්න නම් කය වචන මනස කියන එක මේ අසංවර වෙලා බෑ පහදයි සංවර කියලා කියන්නේ කියන්නේ දොරගුල් දාන්න ඕනේ කියලා කියන්නේ අර ඒ ద్వාර වහගෙන ඉන්නවා කියලා කියන්නේ පහදයි ඒ අර්ථය ඔව් චේතනා සූත්‍රය ඒක කාලකින් කතා කරන්න බැරිනවා මේ ඔය චේතනා සූත්‍රය කියන්නේ යමක් සිතාද යමක් කල්පනා කරේද ජාතිය පිණිස මූලය තියෙනවා දෙවනි ඡේදය කියනවා යමක් ගැන නොසිතාද කල්පනා නොකරේද ජාතිය තියෙනවා ඒ දෙකේම වෙනවීම නැත්නම් ඒ දෙකම හරියට විනිවිද ගැනීම තමයි තුන්වෙනි ඡේදයෙන් කියන්නේ දිවීමට ඉඩ දෙනවා කියන්නේ චේතනා සූත්‍රය මම හිතන පොඩි සූත්‍රයක බලන්න අර යහපේට මට එතන මතක් කරන්න ඕනේ දැන් ඔය මෙතන කියන්නේ අර ශාසුත උච්ඡේද දෘෂ්ටි දෙකම හරියට පිළිසින් දැක්කා කියන එක. එහෙම වුණොත් තමයි මේ දෙකෙන්ම නික්මීම තියෙන්නේ. මේ දෙකෙන්ම නික්මීම කියන එකට කියන්න ඕනේ මේ දෙකේම Nirodhaya තියෙන්නේ. මේ දෙකේම වැයවීම තියෙන්නේ. බලන්න. එහෙම අර හැමසෙම අර මරතනකේ කතාව ගන්නෙ. දැන් මෙතනින් ඉස්සරහට දුවනවා කියන එක වගේ දනක් ගන්න එපා. දිවීම වෙනකොට ගෙවීමක් තියෙන්නේ ට්‍රැක් එකේ. ඒකදී දැන් මෙහෙම ගන්නත් එපා. හරිද? මේ ක්‍රීඩකයා දුවනකොට ට්‍රැක් එකේ මෙච්චර බහු කරන්න යන්නේ කියන එක මේ මෙච්චර දුරක් ආවා කියන එක. ඒක ක්‍රීඩකයාගේ කෝණෙන් ගන්න එපා. ගත්ත ගමන් ඔය ඉන්නේ ක්‍රීඩකයා නෙමේ ඕඩියන්ස් එක. බලද? ඒ කැලල ගන්න ඕනේ මේ ක්‍රීඩාවට අවතීර්ණය කරගන්න පිරිසව උත්තේජනයට. බලද? නැතුව ක්‍රීඩකයාට ඒ දෙන්න බෑ. ඒකයි අර මම එදත් කිව්වේ දැන් අපි මේ චිත්‍රපටිය බලන විදිහ අපි එක එක කෝණවලට මාරු කරනවා සමහර තැන් වල. උත්තම පුරුෂ කෝණේ චිත්‍රපටිය යන්න ඕනේ. අපි දැන් අර දෙවනි කෝණකින් බලන්න තියෙන්නේ. අපි අර පැත්තකින් වඩලා හිතනවා දැන් මෙයා මෙහෙ යන්න ඕනේ, මෙහෙ යන්න ඕනේ, මෙහෙ යන්න ඕනේ. ඒකයි ඔය සමහර තැන්වල අවුල් වෙන්නේ. දැන් අපි කොච්චර කරගෙන ඉවරද දන්නේ නැහැ. තව කොච්චර තියනවද දන්නේ නැහැ. මට මේක තේරලා නැද්ද දන්නේ නැහැ. මට මේක තේරනවද දන්නේ නැහැ ඒවා. ඒ ඔක්කොම එන්නේ අර දෙවනි පාර්ශ්වයෙන් බලනකොට ඔඩියන්ස් එකේ වාඩි වෙලා. පහද. හරි මම කියන්න ඕනේ අර මෙන්න මෙතනම ගත්තොත් චක්කුඥාණයෙන් දතිය යුතු නොදුටු විරු යම් මේ රූපය වෙද්ද ඔවුන් නෝද දකිුණා කියන්නේ පෙනෙන්නෙම නැත්තම් කියන්නේ දකින්නම බැරි නා. හරිද? ඔවුන් දකින්නේ මේ තොපට සිතක්ද නොවේ නම්. ඒ කියන්නේ දැන් ඔන්න බලන්න. තියෙනවා දැකලා නැහැ කියන එක නෙමෙයි දැන් මේ කියන්නේ. තියෙනවා හෝ නැහැ හෝ දකින්නවා හෝ දකින්නේ නැහැ හෝ කියන සියලු සිද්ධිය පැවැත්මට. ඒ සිද්ධියම නොයදීම කියන්නේ. හරිද? අන්න එතනදී ඡන්දයක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් වෙනවද කියලා අහන්නේ. හරිද? ඒක හැටියට දුවන කෙනා කොතනද දුවන්නේ කියලා කියද්දි මෙතන නම් එයා läගලා ඉන්නේ එතන. දුවන්නේ නැහැ. හැබැයි යාට කියන්න බෑ කියන්නේම. ඒ මෙහෙමයි කියන්න බෑ කියන්නේ මම ප්‍රශ්නයක් අහනවා යාට කියන්න බෑ කියන එක නෙමෙයි ඈ. මට ප්‍රශ්නයක් අහන්න බෑ යාට. දුවන මනුස්සකගේ ප්‍රශ්න කොහොමද අහන්නේ? එතන මං කියන්නේ. ඔක්කොම මේ අදහස තියෙන කතා නෙමෙයිවා. මේ උපමා කතානි ගන්න. ඒතකොට අදහස බලන්න ඕනේ නැත්තම් එක කෑල්ලක් ලෙහෙලි වරුණා අනිත් පැත්තෙන් අහුවෙනවා. මොකද අපි හිතා ගන්නවා හරි. එයා දුවමින් ඇත්තේ. ඒ හින්දා තමයි ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ නැත්තේ. එහෙම වෙන්නේ නැහැ. හරිද? අර්ථය බලන්න. අර හොඳ කතාවක් දුම මේ අර එක ගුරුරේග්ගෙන් ශිෂ්‍යෝ පොඩි නිකන් චෝදනා මුකෙන් ඇහුවලු මේ ඔබතුමා ඔක්කොම කියනවා කිසිම දෙයක් විස්තර කරලා දෙන්නේ නැහැ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ගුරුරයා කිව්වලු මම හොඳ පැණි රස අඹයක් කාලා හපලා අර හපපු හපේ දෙන්නද ඔයාලට රහ බලන්න කියලා. ඊපස්සේ ගුරු එහෙම කන්න බෑ ඉතින් එතකොට රහ නැහැ නේ. ආ ඒ වගේ මේ දෙන්නේ අඹ ඕගොල්ලෝ හොඳට කාලා බලන්න කියලා කියන්නේ. හරිද? ඒකයි දැන් මේ කතාවක් කියනකොට අදහස වටහා ගැනීමට තමයි අපිට උත්තේජනයක් දෙන්න පුළුවන් වෙන්නේ හැමසෙම. නැත්තම් දැන් මම මේක හපලා දුන්නාට පස්සේ එහෙම රහක් එන්නේ නැහැ. තේනවද? ඒකයි කියන්නේ හැමසෙම අර බුදුහාමුදුරු කියන්නේ අර අදහසටම යන්න වචනේම වචනේ ඉල්ලෙන්නේ නැතුව අදහසම බලන්න උදාහරණ කියන්නේ. එතනට ඒක අර්ථය ගන්න ඕනේ.
එක පැහැදිලිද? කොහොමද එතන අර මේ මාතන් පුත්තේ යම් කාලෙක තොපි එක තොපි කියනවා කල්ලි තොපි මෙලවන්නවන්නේ පළවන්නවන්නේ. ඔව්. මෙන්න මේ කොටස නේ. මේ මාළුකේ පුත්ත යම් කාලයක තෙපි එහි නොපිටි නොපිහිටි වන්නහුනම් මාළුකේ පුත්ත එකල්හි තෙපි මෙලොවත් නොවන්නහුය පරලොවත් නොවන්නහුය දෙලොවම නොවන්නහුය මේම දුකේ කෙලවරයි. ඒ කියන්නේ මම අර මැරතන් එකේම ගන්න. මැරතන් එක දුවන්නේ නැහැ කියන්නේ මොකද්ද? කොහොමත් ඔය කොහේ හරි වෙලා ටින් කඩලා හරි ක්‍රිකට් ගගා හරි ඔය කුරුල කුරුට ටික ඉන්නවා. ආයි එතනින් ගලවන්න බෑ. අම්මලා තාත්තලා ඉඳන් ගියත් ඉන්නේ නැහනේ. එතරම්ම ලැගලා ඉන්නේ. ඒ කියන්නේ මොකද? එතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා. මම මේ උපමාව කියන්නේ. මම පොඩි උන් ගැන හිතන්නකෝ. උන් අරහෙත් ඉන්නවා මෙහෙත් ඉන්නවා. හරි දෙපැත්තෙම ඉන්නවා. හැබැයි යම් විටක ට්‍රැක් එකට වැටුනොත් එහෙම. හරිද? දිවීමක් තියෙන්නේ. දිවීම මග නවතින්නේ නැහැ. අන්න එකත් එක බලන්න ඕනේ. දිවීම මග නවතින්නේ නැහැ. ෆිනිෂ් එකෙන් නතර වෙන්නේ. ෆිනිෂ් එක කියලා කියන්නේ දුකේ කෙලවර. ඒ කියන්නේ නිර්වාණය. අසංගත ධාතු. සාක්ෂාත් වීම. ඒ අර්ථින් ගියාම ට්‍රැක් එකට ආපු කෙනා මාර්ගඵලවල ඉහළට යන්න යන්න භවය ගෙවෙනවා කියලා අපි දන්නවනේ. අරූප රූපකාම භව ගෙවෙනවනේ. දැන් අවසානයේ දුකේ කෙලවරම කියන්නේ නිවනනේ. ට්‍රැක් එකට වැඩිච්ච කෙනාගේ නියතයි සම්බෝධි පරායන වෙනවා කියන්නේ කොහොමද නිවෙනවා අනිවාර්යෙන්. කොහොමත්ම නිවෙනවා. ඒ නිවීම කියන එක තනින් අපි නිර්වචනය කරගත්තාම එයා මෙලෝ හෝ එලෝ දෙන්නේ නැහැ. හරිද? හැබැයි දැන් කෙනා කෙනා මාර්ගය පූර්ණේ කරන වේග සීමා වෙනස්. ඒ අර උත්ප්‍රේරක ශක්තිය වෙනස්නේ. හරිද? දැන් අපේ විශාගාමහෝපාසිකාව ගත්තොත් අනිබිරිසුතුමා ගත්තොත් උන්වහන්සේලා තාම සසරේ ඉන්නවා. හැබැයි උන්වහන්සේලාට බුදුහාමුදුරු මතක් කරලම තියෙනවා ඒගොල්ලෝ කොහොමත් උඩට උඩට ගිහිලා කොහොමත් රහත්ලා පිරුණම් පාන. ඒගොල්ලන්ට තාම එලෝ තියෙනවා. මෙලොවක් තියෙනවා. ඒ අපි කියන්නේ අර ඒක හරියට මේ වගේ. ඕඩියන්ස් එකේ ඉඳන් අපි බැලුවාම ඒගොල්ලෝ තාම ට්‍රැක් එකේ මැද දුවනවා කියලා අපිට පේන්නේ. එතන තව දුවන්න තියෙනවා. ඒ අර්ථයෙන්. හැබැයි මම ආයෙ මතක් කරන්නේ ඒගොල්ලන්ගේ නුවන්ට ගියොත් එහෙම ඒගොල්ලෝ කෙලවරම කරනවා. තේරෙනවද? එහෙනම් ඔය තියෙන කෝණ දෙක හොඳට විස්තරාත්මකව තේරුම් ගන්න. නැත්නම් එහෙනම් අපි දන්නේම නැතුව අර රහතුන් වහන්සේලා මරණින් මත්තේ නැති වෙනවා කියන චින්තනයේ දන්නේම නැතුව වෙනවා. ඒක මෙහෙමයි දැන් අපි මේ සූත්‍ර අහලා තියෙනවා අපිට හිතනවා වෙන්න පුළුවන් ඒක මෝඩ අදහසක් කියලා. ඒකත් තේරුම් ගන්න මේ කවුරුත් ඕවා මේ මෝඩයි කියේ හිත හිතින් ඉන්නව නෙමෙයි. ස්වභාවයෙන්ම තියෙන ඒවා. බහද. නැතු මේ අපි මෙහෙම ඇකඩමිකලි ඉගෙනගෙන ආයේ ප්‍රශ්නේ වැරදි කියලා කියන ඒ කෝණයම අපේ වැරදි හුවා. තේනවද? මේ ඒ කාලේ වාසිය මොකද්ද? අර මහා පුන්නම සූත්‍රයේ මේ සියලු දේවල් අනාත්මයි නම් ඉතින් මේ අනාත්ම මේ විපාක විඳින්නේ මොන ආත්මයෙන්ද කියලා එහෙම අහන්නේ. ඒ එතනේ ස්වභාවික චින්තනයක් හරිද? අපිට අග්ගලගෙන ආත්මවාදී දෘෂ්ටියක්. ආත්මවාදී දෘෂ්ටියක් කියන එක තමයි එතන තියෙන්නේ. හැබැයි උන්වහන්සේ ස්වභාවයෙන්ම ඇත්තරම හිතච්ච දෙන්නේ මතක් කරේද? උන්වහන්සේ කිව්වෙත් නෑ බුදුහාමුදුරුන් එක දකින්නේ. පැහැද? ඒක තේරෙනවද අර ස්වභාවික පැවැත්මය කියන්නේ? ඕනම කෙනෙක්ට එදෙන තියෙන සිද්ධියද? අර මම අර කියাদি කිව්වේ දැන් අපි අතීතයත් එක්ක ලුහු බඳින්න නෑ කියලා නිකන් හිතන දැන් අපි නිකන් ඉන්නකොට දැන් ඔන්න මම අතීතයත් එක්ක ලුහු බඳිනවා කියලා හිතෙනවද? එහෙම වෙන්නේ නෑ. ඒක සජීවී මේ ඒ වෙලාව වගේම අරන් කිව්වේ කෙනෙක් කියලා තට්ටුවක් දැම්මම තමයි තේරෙන්නේ අපි මේ මනෝපාරක් ගහගෙන ඉඳන් හිටියේ කියන එක. හරි. අන්න ඒ වගේ එකක්. එතකොට දැන් ඔය කියන මේ යෙදීම කියන එක ඒ කෙනා තුලින් බලන්න ඕනේ. පැහැද? නැතුව එළියෙන් බැලුවොත් එහෙම අපිට තේරෙන්නේ අර ඉන්න කෙනා නැති වෙනවා වගේ එකක්. පැහැද? එතන ඒ අර්ථයෙන් තමයි ගන්න ඕනේ. ත්‍රසනයි. සාමාන්‍ය ප්‍රශ්නයක් තියෙනවා සාමාන්‍ය දැන් අද සුත්‍රයේදී සාමාන්‍ය දැන් අපි ඉන්නේ අඳුරෙමනේ. හරි. ඒතර දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන්නේ මේ හතරම අපිට ඒ හැඟීමක් එන්නේ මේ අඳුරේ ඉඳන් සිහිය පිටවන විදිහ සාමාන්‍ය ඒ සිහිය කියන්නේ සම්මා සතිය කියන්නේ නෙමෙයි සාමාන්‍ය. අඳුර බව නොදන්න කෙනෙක් සිහිය පිටවනවා කියන්නේ අඳුර ගැන නොදැන අඳුර ඇතුලේ ආලෝකයක් කොසනස් එතකොට සානස් ඒ කොටස යන්නේ අර මම ඉස්සලා කිව්වාගේ මේ කාමයේ ආදීන නයිෂ්ක්‍රම්‍ය ආනිසංස වලට. ආ ආ. දැන් සානස් දැන් චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානයේ සති අර මදපින්දු සුදු කියන සානස් එතකොට එතන කියන තානම් හේත නීජති කියලා සානස් නේද? ඔව්. එතකොට ඉදිරි කරත් චක්කුස්මින් අසති. ඔව්. ඒ කියන්නේ අසති කියන පැත්තට ගියොත් සානස් එතකොට තමයි තාන කියන තැන නොවෙන්. ඉනේ පිළිදීම නොවේ. නේතන් තාන විද්‍යුත්. දැන් සාරාංශය. එතකොට සාරාංශය දැන් මට නිහිරිතුන් සාරාංශය දැන් සතිය පවත්වනකොට හමු වෙන්නේම අසතිය කියන එක ඒ කියන කියමන
මෙහෙම එතන සතිය පවත්වනවා කියලා මොන අදහසින්ද කියන්නේ? කියන්නේ තමන්ට තේරෙන සතිය නම් කොහොමත් අසතියම තමයි. සම්මා දිට්ඨිය කියලා ගන්නකො. සම්මා දිට්ඨිය ගත්තා නම් සම්මා මේ ආරක්ෂක මාර්ගයේ සම්මා දිට්ඨි සංකප්ප වාචා ගම්මන්තාජෝ කියන අට එනවනේ. උගමේ උගමනේ තියෙන සම්මා සතිය කියන එක. ඒකට දැන් සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය කියන්නේ ආලෝකය වගේ එකක් නේ. ආලෝකය කියන්නේ මොකද්ද? සියලු අඳුර දන්නවා කියන එක. නැත්නම් ඒ වගේ සම්මා සතිය කියන්නේ සියලු වැරදෙන තැන් ටික අහු වෙනවා කියන එක. ඒකනේ වැරදෙන් ගැලවෙන්න පුළුවන් එක. ඒ කියන්නේ ඌරා ඌරා බව දැනගත්තාම අවසාන මඩ අංශුව පව මඩ බිඳුව පව මඩ බව දන්නවනේ. ඒකනේ එතනුත් ගැලවෙන්නේ. එතනවා. ඒ කියන්නේ සමහරවිට දැන් අර දැන් මෝඩකම තමන්ගේ දින මෝඩකම් ටික හම්බ වෙනවා කියන එක තමයි. ඒ කියන්නේ තමන්ගේ මෝඩකම කියන එකත් හරි. මෙමා කියන්නේ මෝඩකමක් කියන එක තමයි ඊට වඩා හරි. එතකොට සාමාන්‍යයෙන් මෙතන දැන් මේ සතිය කියුවාම එන්න ඕනෙම සාමාන්‍ය සතිය කියනහම අපි දෙන්නේ අපි මඤ්ඤණා වලට කියන්නේ මොකද? අසතිය කියලා කියන්නේ සසර. සසර. සතිය කියන්නේ නිවනට. එනේ සතිය කියන්නේ නිවනට කියන්නේ සතිමත් වීමෙන් අසතිය ගෙවෙනවා. අසතිය ගෙවීමේ අවසානයේ නිවනින් නිවෙනවා. අර මේ මේකම කියන්නේ මේ මෙන්න මෙතන. ඒ කියන්නේ මෙසේ ඒ කියන්නේ දිට්ඨිය දිට්ඨ මතම සුතේව මුතේව ඒ ඒ ඒ දැක්කොත් දැක්ක පමණයි අසුනොත් අසුන පමණයි දැනුනොත් දැනුන පමණයි හිතනොත් හිතන පමණයි කියන ඒ ස්වභාවයේ හික්මීමක් ලැබෙනවා නම් එකල්ලි තෙපි එහි නොපිහිට වන්නාය මාළුක්කේ පුත යම් කලක තෙපි එහි නොපිටි වන්නා උනම් එකල්ලි තෙපි මෙලොවත් නොවන්නේ හොය පරලොවත් නොවන්නේ හොය දෙලොව නොවන්නේ හොය මෙයම දුකේ කියලා වරවේ එතනට ඒ කියන සමහරවිට දැන් සතිය පවත්තර කිනාට ඒ කියන සම්මා සතිය පවත්තර කිනාට නේද ඒ කියන්නේ සසර මෙහෙමයි සසර හමු වෙනවා කියලා තෝරන්න කියන්න පුළුවන් සසර ගෙවනවා කියලා කියන්න පුළුවන් ඒක දෙපැත්තටම කියන්න පුළුවන් ඈ ඒ කියන්නේ ඒ කෝණ දෙක අපිට ඕන පැත්තට කියද හැකියි ඒ කියන්නේ කෙනෙක්ට ඕනනම් කියන්න පුළුවන් සම්මා දිට්ඨියත් එක්ක සසර සසර බවින් හමු වෙනවා කියලා තෝරන්න කියද හැකියි නැත්නම් ඒ සසර දුක ගෙවෙනවා කියලාත් කියන්න පුළුවන් ඒ දෙකම තියෙනවා නෞසවනස් නැමී අවස්ථාවේදී අපි දැන් ලෞකික දෙයක් ගත්තොත් එමන 100 කින් එකට අපි දැන් මේ ඊයේ කඩියලා කාපු දෙය මට දැන් මතක තියෙන 100. ඒ 100ක් නේ. ඒ වගේමත් ඒ සාමාන්‍ය දේවල් සාමාන්‍ය අපි දැන් 100 පවත් කරන විදිහට. නමුත් දැන් මෙතන කියන සාමාන්‍ය ඊට වඩා ගැඹුරු දැන් මේ මනුස්සත් අහුරන මේ ආර ප්‍රශ්න අතරම අපිට හවු වෙන්නේ නැති එක කොහොම සාධාරණයි මොකද ඔතන කියන්නේම තෙමේ කියන දණ්ඩනේ ඉන්නේ මෙමා කියන සත්වත්වයේ විග්‍රහණය ගන්නෙ ඒතර සත්වත්වය හමු වෙන්නේ නුවණකින් කියන එක තමයි එන්නේ ඒතර හැබැයි මෙහෙමයි හැබැයි අර ඔය සාමාන්‍ය දිනදා ජීවිතයේ තියෙන සුපහැදිලි මනසක් පවත්ව ගැනීම අනිවාර්යෙන් කළ යුතුයි නැත්තම් ඔක කලබලකාරී නම් චින්තනය ප්‍රවේගකාරී නම් ව්‍යසනකාරී නම් ඇකිලිලා නම් මැලවිලා නම් එක එක තැන් වල ලගිනව නම් අනවශ්‍ය විදියට මහා සංකල්පනා බලාපොරොත්තු දෙක යනව නම් ලේසි නෑ හොඳ ඒ කියන්නේ ඒක බෑ කියලා නෙමෙයි කියන්නේ ලේසි නෑ හුඟක් අමාරු සෝරන්ස මෙහෙම දැන් ආරේෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය ප්‍රමුඛනේ සම්මා සතිය තියෙන්නේ ඔක රේකිය ගන්න එපා. ඒ කියන්නේ මාර්ගාංග අට කියන එක එක පස්සේ බලන්න එපා. මොකද චතරක සූත්‍රයම කියන්නේ අර සම්මා දිට්ඨිය, වායාමය, තව එකංගයක් තියෙනවා. ඒවා ප්‍රමුඛ කරගෙනම සියල්ල වැඩෙනවා කියන එක. වැඩෙනවා කියන එක. එතකොට දැන් බොජ්ජංග ධර්ම බැලුවොත් එතන සතිය කියන එක තියෙන්නේ සති සම්බොජ්ජංගේ ඉහිලිම ඒකේ මේ බෝධිඅංගයක්. ඔව්. ඔකේ අර තියෙනවනේ එකක් වැඩෙන්නේ දෙකක් වැඩේ. එහෙම සූත්‍රයක් තියෙනවා. ඒක එහෙම කියනවා. ඒ කියන්නේ ඔය බෝධ්‍ය අංග කියන්නේ අර නිකන් නන් ලීනියර් පැටර්න් එකකින් ওই ටික වැඩෙන්නේ. හැබැයි ලෝකය ඇතුලේ අපිට එක එක ප්‍රගුණ කරගෙන යන අර පඩිපෙලක් වගේ එකක් අපිට ලෝකය ඇතුලේ බලන්න පුළුවන්. හැබැයි ගැළවීම කියන තැනදී ওই සියල්ලේම ධාරිතාවය දෙනවා. ඒනේ හරියට දැන් යුද්ධයකට යන්න පුහුණු වෙනකොට යුද්ධයකට යන්න පුහුණු වෙනකොට මුලින්ම පිස්ටල් එක පුරුදු කරනවා ඊට පස්සේ රයිෆල් එක ඊට පස්සේ ස්නයිපර් එක ඊට පස්සේ පිහියෙන් කොහොමද ගහන්නේ ওই ටික වෙන වෙනම තමයි පුරුදු ගන්න. හැබැයි යුද්ධ භූමියට ගියාම එක එක අරන් ගහන්න වෙන්නේ නැහැ. ඒ හරියට යොදලා තමයි ඒ යුද්ධය යන්න වෙන්නේ. එතනවා.
ස්වාමීන් වහන්සේ මෙතන ප්‍රශ්නයක් හිතට එන්නේ සාමාන්‍යයෙන් දැන් අපි ඔය සති සම්පජඤ්ඤය කියවම දැන් නුවණ කියවම දැන් නුවණ ඉතින්ම අපි දැන් කතා කරන්න ගියොත් එන්නේම ඉතින්ම මඤ්ඤණාව කියලා. නමුත් අර්ථං රූපරික්කති කියන එක ඒක මඤ්ඤණාය කියන එකට ලොකු වෙනසක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අද පටි පුච්චා කියන තරකට කියනවා ඒකේ මිනිහ අර්ථය ගන්න. අර්ථය ගත්තොත් තමයි අර අඳුර අහු වෙන්නේ. නැත්නම් අපි අර්ථය හිතන්න ගියොත් වෙන්නේ අඳුර ඇතුලේ එළියක් හමු වෙන එක. ඒ අඳුර ඇති අඳුර ඇතුලේ තියෙන එළිය බොහෝ දුරට උච්ච දෘෂ්ටියට බරයි. හරි හරි හරි. ඒත් හරි ඒකෙන්ද සෝනස අතන දැන් අසතිය කියන්නේ නේතං තාණං විජ්ජති කියන්නේ කියන්නේ එය විය නොහැකි වගේ. අසතිය කියලා කියන්නේ තාණං විජ්ජති කියන තැනට. සෝරි. අසතිය කියන්නේ පැවැත්ම තමයි තාණං විජ්ජති කියන්නේ එතන පිහිටනවා කියන එක. නේතන් තාණං විජ්ජති කියන්නේ පිහිටීම හරියට දන්නවා කියන්නේ පිහිටීම හමු වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයක් පවතින දෙනක පිහිටීමක් දෙන්නේ නැහැ ස්වභාවයෙන්. නැතු අනිත්‍ය නිසා ගැලවෙන්න ඕනි කියලා එකක් නෙමෙයි. يعني මේක අනිත්‍ය ඒ හින්දා ඉන්න ඕනේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. අනිත්‍ය කියන්නේ පිහිටන්න බෑ කියන එක. හා දැන් අපි ලෝකේ කරන්නේ හිම නෙමෙයිනේ. අපිට ලෝකේ වෙන්නේ දැන් මේක අනිත්‍ය අනිත්‍ය බවට මේක පත් වෙනවා හොඳේ යම් දවසක. ඒ හින්දා මේකට ලැවඩක් නැහැ කියලා අපි ගන්නෙ. ඒක නෙමෙයි. අනිත්‍ය ස්වභාවයෙන් හමු වෙනකොට නොඇලීම තමයි කොහොමවත් තියෙන්නේ. ඒ පාළි වචන දෙකේ පැටලීමක් මට ආවේ සම්සම. මොකද දැන් තාම මේකන් කියන්නේ විද්‍යාමාන වෙනවා කියන එක. ඒක උපදිනවා කතා. ඔව්. නේතන් තමයි කියන්නේ නැති පැත්තට නේද? ඒක නොවනවා. මෙහෙමයි නේතන් කියද්දි තින් අර නේතන් මම නේසෝමස් මෙවසෝවත්තාති කියලා කියද්දි නැති පැත්ත නෙමෙයි නේ කියන්නේ. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය ලෙස නොගණිය හැකි කියලා ගන්නේ කෙලින්ම ගෙවීමට, ඒ කියන්නේ කලකිරීම නැත්තම් මිදී වෙන්වීම කියන දන්නනේ. අර නිබ්බින්දින් විරාජ්‍යති විරාගා විමුච්ඡති විමුත්තස්මින් විමුත්ත මෙති ඥානං හෝති කීනා ජාති උසම්බ්‍රක්මචරයන් කතං කරගෙන යන අපරං ඉත්තාන්ති පජානාති කියන දන්නනේ ගයින් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් චක්කුම් අසති කුහම් දැන් මේ ඇස නැති කල්ලි රූප නැති කල්ලි චක්කු විඥානෙ නැති කල්ලි නැති කල්ලි වල පරිවර්තන තියෙන සාමාන්‍ය නෑ මෙහෙමයි කොහොමත් මෙහෙමයි කොහොමත් ලෝකයේ ඇතුළේ අපිට ගන්න තියෙන භාෂාව තියෙන්නේ එහෙමනේ. ඔව්. මොකද නිරෝධය කියලා වචනේ ගේන්න වෙන්නේ ඉතින් නිරෝධය කියලා වචනේ වුණත් බුදු පියන් වහන්සේ අලුතෙන් අර්ථ දැක්වුවා නෙමෙයිනේ. ඒ කියන්නේ බුදුහාමුදුරුව අලුතෙන් එකක් හැදුවා නෙමෙයිනේ. එතන භාෂාවක් නිර්මාණය කරන්නේ නැහැනේ බුදු පියන් වහන්සලා. ඒ තියෙන සමාජයේ භාවිතයෙන් ගේන්නේ අර්ථය මේ සම්පූර්ණ ගැඹුරට දාලා. ඒක නිරෝධය කියන එක අර ආසවදාදීනු නිස්සාරණ කියන එකෙම ඕනතරම් ඒ කාලේ තිබ්බේවා ඉතින්. අපි බුදු පියන් වහන්සේ පෙන්නපු අර්ථයත් එක්ක ඒ වචනවල තියෙන ගැඹුර වැඩි වුණා. අන්න ඒකයි තියෙන්නේ උතේ. ඒක හරි සානස දැන් නැති කල්ලේකට අසති කියන එක එන්න ඕනේ මූණත් එක්ක ඒකත් හරි ඔව් දැන් මෙහෙමයි මම අර මුලින්ම කිව්වාගේ දැන් අපිට දුක කියලා කතා කරන්නේ අපිට පේන හැෙන දැනෙන හිතන ටික ගින්නේ. ඕක තමයි අපි ඔට්ටු වෙන්නේ. ඕක තමයි අපේ තියෙන අර අපිට ආවෙනික අපේ ලෝකය කියන්නේ. තේරෙනවද? එනේ සත්‍ය ලෝකය ඇතුළේ අපි හිතන් ඉන්න ලෝකය. ඒ වගේ එකක්. ඒක අයින් කරගන්න ලේසියි ඉතින්. මොකද දැන් ඒකෙන් වෙන් වෙන තව තැන් තියෙනවනේ. තේරෙනවද? ඒතර බොහෝ දුරට ඉතින් අර දහන් පැත්තෙන් ගිහිල්ලා නෛෂ්ක්‍රම්‍ය පැත්තට ගිහිලා කෙනෙක් ගියොත් උච්චේ දෘශ්‍ය විභව දන්නහ පැත්තට එන්නේ. හැබැයි නැතුව දැන් එහෙම එකක් හමු වෙන්නේ නැහැ වගේ නිකම් වංජනාව වලට ගියොත් එහෙම අර මිච්ඡා දිට්ඨිය පැත්තට වර වෙනවා. පැහැදද? ඔව්. ඒක නම් වෙන්නේ නෑ. ඔය කියන්නේ චක්කු විඥානයේ දරේතු උපරියදී නෝබදරන්නේ. කෙනෙක් ඇඳලා ගන්න බෑ. හැබැයි දැන් අපිට විස්තර කරනකොට සමහරවිට ඉතින් භාවිතයට ගන්න වෙනෝනේ වචනය. ඉගෙන ආරමං එදත් කිව්වේ දැන් අපි ගමුකෝ ඇස කන නාසය දිව ශරීරය මනස කියලා ඔන්න කොටස මේ කෙනාට තමයි මේක තියෙන්නේ කියලා එහෙම ගන්න බෑ. එහෙම ගියම සක්කාය දිට්ඨිය වලට රත යන්නේ. මේ සක්කාය දිට්ඨිය කෙලින්ම පවතිනවට විසි ආකාරයෙන්ම. රූපය තුල මම ඇත, මොහොත තුල රූපය ඇත, රූපයෙන් මම වෙමි, මම රූපයෙන් වෙමි කියලා ඔය පහට යන්නේ මිස්. ඒකට එනවා. ඒ කියන්නේ ආයතන ඇතුලේ තමයි මම ඉන්නේ, මට තමයි ආයතන තියෙන්නේ, ආයතනම තමයි මම තමයි ආයතන කියලා ගත්තොත් තනවා. ඒතකොට අපි මොකද්ද කරන්නේ කියලා හිතන්නකෝ නිකන්. අපි කරන්නේ අර මමත්වයයි අපි හිතන් ඉන්න ආයතනවල ඩිස්ටන්ස් එක අඩු කරන්න හදනවා.
තේනවද අපි දැන් මෙහෙම ඈත ඒ කියන්නේ මම කියන කෙනා වෙනම ඉන්ඩිවිජුවල් අරගෙන එයාට ආයතන කියලා වෙනම ටිකක් ගත්තාම අපිට ආසගිනේ වැඩි තේරෙනවා දැනෙනවා ඔහොමනේ අපි කරන්නේ දැන් අර පරිසම්පාද න්‍යාය තේරුම් ගත්තා කියලා තේරුම් යන්න අපිට සතුරු වෙන්න අපි මේකේ ඩිස්ටන්ස් එක මෙහෙම අඩු කරනවා අන්තිමට බොහෝ දුරට මමමයි ආයතන නැත්නම් ආයතනම තමයි මම කියන දන්න එනවා තේනවා ඒක විඤ්ඤාණවාදයේ පැත්තට තියෙනවා එයාගේ රූපයම ආව කියලා තියෙනවා රූපේ මම කියලා තියෙන්නේ අර ඒ ඒ ඒ විදිහම කියන්නේ ඔව් ඔව් රූපේම මම වෙමි මම රූපේම වෙමි කියලා කියන්නේ හරි නේද ත්‍රෝසන ත්‍රෝසන හඳුනනහස ත්‍රෝසන මම කියන්නේ හැංගිලා මොකද දැන් මේ හඳුනනහස මම කියන කොට තමයි ත්‍රෝසන හන්සේ බුදු පියාණන් හන්සේ මොනකෙ හින්න එනකොට හරි විසම්පන්න ව්‍යානේ එතකොට අචල සතරවගේ නෙමෙයිනේ හරි එතකොට මේ අවස්ථාවේදී බුදු පියාණන්ස මොනගෙදේ මේ අහන මොලින්ම ඒ කියන ඔබ මහලෙදීලා ගිහින් වැඩි කියලා හැම කියද්දී හරි දැන් දැන් සාමාන්‍ය උදාහරණයකට ගත්තා දැන් අපිට කවුරු හරි එහෙම කිව්වොත් අපේ හිත කැඩෙනවා ඒකනේ ඔව් ඒක මෙහෙම ඒක ඕ කියලා කියන්න බෑ ඒක ඒක සිටුේෂනල් ඒ කියන්නේ ඒක අපිට එහෙම කියන්න බෑ සමහර ගැටයක උත්තේජනයක් වෙන්න පුළුවන් ඔව් එතකොට මෙතනදී මේ ඒ තරම් ඒ කියන්නේ නිහතමානී කමක් සහ ඒ තරම් සමලේ විච හිතක් තිබිලා තියෙනවා එතනදී ඔව් මේකේ හැබැයි අර මෙතන හොඳ තැනක් තියෙනවා මම අර මේ වර්ණාවේ පෙන්නපු එකේ මම කිව්වොත් මම ඒවණු මේ තෙමේ වනාහි බාලකාලයේ රූප දර්ශන ආදීෙහි යෙදී ප්‍රමාද වී පසුව මහලු කල ආරණ්‍ය වාසයට පැමිණුනේ කමට හනින්නවා කියලා කියන්නේ. දැන් මේකෙ මෙහෙමත් පුළුවන් අපිට පොඩ කතා කරන්න දැන් ලෝකේ මිනිසුන්ට සමහර මිනිස්සු මේ ලෝකෙන් ගැලවෙන්න ඕනේ කියලා තේරුම් ගන්නේ තමන්ට වෙන තමන්ට අත් දකින්න ලැබෙන දේවල් වලින් ලැබෙන පන්නරේ. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම සාරිපුත්ත මුගලන් හාමුදුරුවගේ ජීවිත කතා ගත්තොත් මං කියන්නේ උඩ අර්ථය. ඒගොල්ලෝ ඒ තරුණයෝ පරිම සැප විඳලා ජීවිතේ ඒ ලබන උන කාම සැප සම්පත් විතර ගිරග සමජ ඒ ඒ කතාවෙන් පස්සේ නෙන්නේ. එනේ මේකේ ගත යුත්තක්ම නැහැ කියන එක. ඊට පස්සේ බෝසත් වහන්සේ ගත්තොත් එහෙම සියලු කාමක ඒ සම්පත්තිය විඳලා පංචකාමයෙන් මුක්ති විඳලා අන්තිමට අර ඒ නලංගන නටනවත් හොඳට බලලා අන්තිමට අර කුණු ගැල පෙරාගෙන ඉන්නවා ඒ ඔක්කොම විරූපී ඒ විප්‍රකාර දැකලා මේක හරියන්නේ නැහැ කියලා දැනෙන්නේ. එතකොට අත්දැකීම මුල් වෙලත් සත්‍ය හොයන්න යන කට්ටිය ඉන්නවා. ඒ වගේම නූන නිසා යන කට්ටියත් ඉන්නවා. තේරෙනවද? මම මේක වෙන් කරනවා නෙවෙයි මම මේ අදහසක් කියන්නේ හරි. ඒ කියන්නේ ශ්‍රද්ධා චරිත ප්‍රඥා චරිත කියන දෙකෝල්ලා ඉන්නෝනේ. ඒතර ශ්‍රද්ධා පැත්තේ ඉන්න කට්ටිය මොකක්ද අර අද්දකීම් ටිකත් එක්ක බරයි. ඒ කියන්නේ ඒගොල්ලෝ වෙන දේවල් ටිකට බල බල විමර්ශන එක තියෙනවා. ඉතින් මේක වෙන් කරන්න බෑ හොඳේ. මම නිකන් වෙන් කිරීමක් කියන්නේ පොඩි නිකන් අදහසක් ගන්න. මෙහෙම ගන්නකො බෝසත් වහන්සේගේම චරිතයක කියන්න පුළුවන් තැනදී. අර අද්දකීමත් බෝසත් වහන්සේට බලපෑවා සසරින් එතර වෙන්න නිවනක් හොයන්න. ඒ වගේම ප්‍රඥාවත් බලපෑවා. ඒ ප්‍රඥාව බලපෑවේ උයන්ගලියට ගිහිල්ලා එනකොට මහල්ලේකට එක මලකඳ පැවිදි රූපයක් දකිනකොට දැන් උන්වහන්සේ මහල්ලුවත් නැහැ. ඒඩ වෙලත් නැහැ මලකඳකුත් නෙමෙයි හැබැයි උන්වහන්සේ නුවණින්ම දන්නවා නුවණින්ම දැනගත්ත තමන්ටත් මේක වෙන බව අන්න එකයි මොකද එතන අර විශ්වාසය සහ يعني ගෞරවයක් සහ විමසීමක් කියන දෙකම එදෙනවා ඒ දෙපැත්තම කෙනෙක්ට ඉන්න පුළුවන් බලන්න දැන් ඔය ඉන්දියාවේ අතරත් සමහරට එක පවතිනවා වෙන්න පුළුවන් අර ඔය තියෙන්නේ වානප්‍රස්ථ ගෘහස්ත සන්‍යාසී කියලා ඔය චරිත බෙදලා තියෙනවනේ මේ කාලවලට يعني මුල් කාලේ ඉගෙන ගන්නවා ඊට පස්සේ අමුදරුව පෝෂණය කරනවා ඊට පස්සේ කැලා වලට යනවා එහෙම කියලා කියන්නේ ඒගොල්ලෝ කිලිම් එක නිකන් ස්ට්‍රක්චරයිස් කරලා තියෙන්නේ කොහොමද මේ කාලට යන්න බුණා කියන්නේ ඉතින් එහෙම ගියපු පිටසත් සත්‍යයක් හොයාගන්න වෙන්න පුළුවන් නේ. පැහැදිලි. ඒ කියන්නේ ඒ වලට සාපේක්ෂක. එහෙමත් පුළුවන් සමහර කට්ටිය පොඩි කාලෙම කෙලින්ම වේදේ හිමි කරගන්නත් යනවනේ. අන්න ඒ වගේ දෙකක්. තේරෙනවද? ඒ හින්දා මෙතන අර එකක් හොඳට තේරුම් ගන්න ඕනේ දැන්. ඒ ලෝකයේ තියෙන තේරුමක් නැති ගතිය. එපා වීම හොඳට දන්න කෙනට ආයි ලෝකෙට ඇලීමක් නැහැ නේ. ලෝකෙට ඇලීමක් නැහැ කියන්නේ ඇලීම නැති කරගෙන ඉන්නේ. යටපත් කරගෙන ඉන්නේ. ඒ හින්දා යා ආසාවෙන් ඉන්නවා සාසනේ. නැත්තම් ඒ විමුක්තිය හොන මාර්ගය. ඒ වගේ තැනකදී අර ශ්‍රද්ධාව ගෞරවේ කොහොමද මොනසෙ තියනවා කියන්නේ නිහතමානී බව. ඒ කියන්නේ මේ අපි කරපු වැඩ මෙලෝදයක් වැඩන්නේ නැහැ කියන එක. තේරෙනවද? අන්න ඒ අර්ථයෙන් බැලුවනම් හරි. ඒක දෙපැත්තම දිනන ඈ. එහෙමයි හාමුදුරුවනේ. එතකොට මෙතනදී තව එකක් මට හාරන්න තිබුණා නේ. දැන් අපි දැන් කියනවනේ ඇසෙන් දකින රූපයට ඇලෙනවා. එතකොට ශබ්දයට ඇලෙනවා. ගන්ධයට ඇලෙනවා. එහෙම එහෙම කියලා කියනවානේ. හරි. එතකොට සාමාන්‍යයෙන් මෙතනදී හාමුදුරුවනේ දැන් ඇලීම සහ හඳුනා ගැනීම කියන එක දෙකක්නේ. දැන් උදාහරණයකට අපි කියමු අරිය මාසවල අපිට ආවම අපි ඒක හඳුනා ගන්නවා. හරි. එතකොට දැන් හඳුනා ගැනීම එකම අපිට එතන ඇලීමකුත් තියෙනවානේ. හරි.
එතකොට ඔය දෙකේ වෙනස කියන්නේ අපි හඳුනාගෙන ඉන්න දැන් දැන් මේක කියන්නේ කියලා දැන් අපි නිකන් මම උදාහරණයක් නිකන් දැන් අපි ජීවත් වෙන ලෝකයේ ඇතුලේදී අපි දරන උත්සාහයන් තුළදී අපි දැන් හිතුවටින් දැන් ලෞකික මට්ටමින් අපි මේ දුටු තැන පමණයි මේ දැනුණු තැන පමණයි කියලා නවතිනවා නම් දැන් चरते रंगपाणी लोके अतीत अनागत वर्तमान बदल सूत्र හැබැයි නුවණ තමයි පච්චුපන්නං චයෝදම්මෝ තත්තත් විපස්සති විපස්සනා විදසු නුවණ සම්මා දිට්ඨිය පුරාංගම වෙනකොට තමයි අතීතයත් එක්ක ලුහු නොබැඳීමත් අනාගතේ ප්‍රාර්ථනා නොවීමත් විදසුණින්ම මේ ප්‍රතිපන්න ධර්මතාවය විනිවිද දැකීමත් කියන එක තියෙන්නේ හරිද හැබැයි සාමාන්‍ය ලෝකෙදී අර සාමාන්‍ය ක්‍රියාවලියෙන් වෙනවා පහද අර මම එදා කිව්ව මතකද මේ පොඩි ළමයා ගින්දර අල්ලන්න යනවා කියලා වැඩිහිටියා කියනෝනේ හැබැයි පොඩි ළමයා ඉගෙන ගන්න අර ගින්දර කියන එකේ ස්වභාවය ආගේ ජීවිතේට වෙනස් විදිහට පේන්න ගන්නවා කියන එක පොඩිලමගේ පැත්තෙන් බලන්න අපිට ඒක තේරෙන්නේ අපිට තේරෙන්නේ ගින්දර මෙයාට තේරෙන්න ගන්නවා කියලා. ඒක නෙමෙයි. පොඩිලමගේ පැත්තෙන් බලන්න. වැඩි වෙන පත් වෙන මේක සම්බන්ධව අදහස් වෙනස් වෙනවා කියන එක. අන්න ඒ වගේ. නුවණස ආපු කෙනා කෙලස් සංසිඳවන්න මේ ස්වභාවය හමු වීමේ ගෙවීමක තියෙන. ඒ කියන්නේ රූපය වේදනා සංඥා සංකාර විඥාන නැත්නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා හමු වෙනකොට ඒ ඇලීම ගෙවෙන එක වෙන්නේ. අපි තමයි කියන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වේ අපි තමයි කියන්නේ රහතුන් වහන්සේලා ලෝකෙට ඇලෙන්නේ නැහැ කියලා. ඒ ලෝකෙ අපි දන්නේ එක. බලන්න. අපි රහතුන් වහන්සේලා ආලෝකය කියලා මොකක්ද අර්ථ දක්වන්නේ කියන එක නුවණින් බල ගන්න ඕනේ තමයි. පහද. පහදකට. ඒකයි දැන් නෙළුම් කොලේ වතුර උපමාව අරගන්න වෙන්නේ. මොකද වතුර කියන එක නෙළුම් කොලට සාපේක්ෂව අපි හිතන්නේ වතුර නෙමෙයි. ඒක තේරෙනවද? අපි වතුර කියලා ගන්නෙ දැන් ඕනම එකක් තෙත් කරන්න පුළුවන් කියලා තනින්නේ. හැබැයි නෙළුම් කොලේ උපමාව ගේනකොට ඒ තෙත් කිරීම කියන එකම යෙදෙන්නේ නැහැ වතුරට. පහද. මම කියන්නේ පහද නැහැ. ඒ කියන්නේ නුවණ අනුව වෙනස් වෙලා පේන්නේ ලෝකේ. कहपाट कन्डिटे रतुपाट कन्डी मारूचमा इतकोड़ दें कहपाट पेन्न रतुपाट कन्डी अणुन पेन्न गई नून तीन के नाट कि अरे पाट विनाशन संपूर्ण एहे मेहे दिवे विनाशन अवधान एहे दिन्न मेहे दिन्दे बल नो दें अभी सा प्राक्टिकल के हंद्र गणीम अवलग्ने अलू इनकी हेम का अभी मोह तक नहीं इन එහෙම වෙන්නේ නැහැ. එහෙම හන්දරලා හන්සේ කියන අපි ඉන්නේම මේ මඩ අතිම අල්ලගෙන තමයි ඉන්නේ. ඔව් ඒ කියන්නේ කිලිම මඩේම තමයි. ඒ මඩේ ඉන්න බව දැනගත් දැන ගැනීමෙන් මඩෙන් නික්මීම නැත්තම් මඩ ගෙවෙනවා කියන තැනට තමයි ওই මාර්ගඵල කියන එකේ පරිපල වගේ ගන්න පුළුවන්. එහෙම හන්දරලා හන්සේ කරන් සල්ලි. ත්‍රෝසන. 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 හන්සේ කිව්වා මේ දේශනා කරා चंद्रागे प्रत्यम तन्ना प्रत्यम स्कंद එහෙමයි ස්වාමීන් වහන්සේ චන්ද්‍රාගේ ප්‍රතිනේ තණ්හා ප්‍රතිනේ සාහන්ස ඒ එතකොට සාහන්ස දැන් අර පවතින ලෝකයක මේ නුදුරු බවක් මේ අහරණති බවක් ගැන ලේන ගන්න කතා කරන්නේ මේ ප්‍රතිපන්න ස්වභාවය කතා කරලා ස්වාමීන් වහන්සේ ඒක මේ අර මහරගත ස්වභාවය ඉස්මතු කරන්නේ ස්වාමීන් වහන්සේ මේ අවදාව නුදුරු දෙයක් තංකින් මඤ්ඤසි මාළුම්කේ පුත්ත කියලා මෙන්න මේ කොටස තංකින් මඤ්ඤසි කියන තැනදී ඔක අටුවාව පෙන්නනවා මේ සාමුක්කාංශික නැත්නම් තිපරිවට්ටේ චතුරාර්ය සත්‍ය දේශනාව කුළු ගැන්වීම පිණිස තමයි බුදුහාමරෝ ඔය යෙදීම ගන්න කියන එක. يعني කෙසේද ඔබ මොන විදිහටද මේක සම්බන්ධව හිතන්නේ කියන අර නුවරට කතා කරන්න උතුන. නුවන්ට කතා කරනවා කියන්නේම සසරින් එතරම් නැත්නම් Nirodhe සාක්ෂාත් වීමනම කියනවා. එතනවා. ඒක මෙහෙම ගන්න එපා. ඒ කියන්නේ මෙතන දැන් මේ නොහට ගැනීම පෙන්වන්න කියලා කියනකොට පෙන්වනවා කියලා කියද්දි මේ සම්මා දිට්ඨිය වගේ දක්මර යන්න. නැතු අර නිකන් අර
හමුවෙන්න බෑ වගේ අපිට හිතෙනවා වගේ තරන්නේ නෙමෙයි. ඔව් ඒ කියන්නේ කොහොමත් බුදු පියාණන් වහන්සේලා එහෙමනේ. සම්බුදේ ධර්මයන් සබ්බන්තරේ බුදු ධර්මයන් කියන. ඔව් ඒක තමයි. ඒ දැන් මම ඒක ඇයිසලා කිව්වේ දැන් ඔය සියලුම දැන් ධර්මයක් එහෙමනේ. ධර්මයේ තියෙන අදහස අන්තිමට එනකොට මොකද වෙන්නේ? ධර්මයක් අන්තිමට සකස්සමක්නේ. සංකාරයක් නේ. ඒතකොට ඒකෙන්ද ගෙවෙන්න එපා. ඒ වගේ දැන් මොන විදියට භාෂාව හැසිරෙව්වත් අන්තිමට ඒ භාෂාව අතික්‍රමණය කරලා පැවැත්මේ අදහස එන්න ඕනේ. පැවැත්ම අදහස එනවා කියන්නේ අඳුර බව අල්ල ගන්න ඕනේ. අඳුර බව එනවා කියන්නේ මාළෝකය හමු වෙන්න ඕනේ. හරිද? එතකොට දැන් ඕක දැන් මම වෙන් කරලා කිව්වට එහෙම බෑ. හොඳ ඒ කියන්නේ අඳුර බව අල්ල ගන්න ආලෝකය වෙනම එනවා කියලා ගන්න බෑ. එතකොට අර තියෙන අඳුර දැක්කා කියලා එනවා ආලෝකය. එහෙම නෙමෙයි. ආලෝකයත් එක්කමයි අඳුර අදහස එන්නේ. ඒ අඳුර අදහස එනවා කියන්නේම යෙදෙන්නේ ආයි. සංකාරයක් කියලා ඒක නෑ මෙහෙමයි. දැන් මෙහෙම ගන්නකෝ ඕක ගන්නකෝ භාෂාව කියන එක. දැන් භාෂාවකින් අපි මේ ඔක්කොම නියාමණය මේ හැසිරීම කරන්නේ කතා බහ කරන කමියුනිකේෂන් ඔක්කොම තියෙන මීඩියා එකනේ භාෂාවෙන්නේ. එතකොට දැන් අන්තිමට මේ සියල්ලෙම ගැලවෙනවා නම් අපිට භාෂාවද ගෙවන්න එපා. ඉතින් භාෂාවෙන්ද අයින් වෙන්න එපා. ඒ වගේ දැන් මේ ලෝකේ තියෙන මේ සත්‍ය මෙහෙම ගන්නකෝ ලෝකේ තියෙන සත්‍ය අවබෝධය. නැත්තම් අපි ගමු අර ගිනි ගන්න ගේ ඇතුළේ ඉන්න මිනිස්සුගේ නඳුනත්කම් මොකද්ද? තමන් ඉන්නේ ගිනි ගන්න ගේක බව නොදැනීම. ඒගොල්ලන්ට එතකොට හම් වෙන්න ඕන සත්‍ය මොකද්ද? තමන් ඉන්නේ ගිනි ගන්න ගේක බව. නික්මිය මොකද්ද? ඒ සියල්ලම ගලවෙන එක. තේනවද? ඒතකොට ධර්මතාවය වගේ තමයි ධර්මය අහගන්න වගේ තමයි ගිනි ගන්න ගේක ඉන්න බව කියන එක. ඒතකොට නික්මුණා නිවන් දැක්කා කියන්නේ මොකද්ද? ඒ අහගත් එක දිවර වෙන්න ඕන. තේනවද? එළියට ආවා කියන්නේ ගෙදරින් ආයි ගිනි ගන්නවා කියන තැනත් දිනුවේ දෙනවනේ. ගිනි ගත්ත තැනින් මෝඩකමට ඒ ඇතුලේ හිටියා. අවබෝධනොඩ මේක ගිනි ගන්නවා කියලා අවබෝධයත් එක්කම නික්මුණා. එතකොට අර ගිනි ගන්න ගිනි නොගන්න ඒ සියල්ලෙම අයින් වෙලා තියෙනවා. ඒ අර්ථයෙන් මම කිව්වේ. හරියද? ඊනම් ප්‍රශ්න ඉවරයි කියලා අපි ගන්නම්. මේක බලන්න. සූත්‍ර වර්ණාව පොඩ්ඩක් බලන්න මුලින් දැන් හරියද? ඒකේ තියෙනවා මේ අදහස තව ටිකක් උළුපගන්න උපනිෂද් තියෙ මේකේ. අවදා වගේ කියන්නේ ඉතින් අපි කතා බහ කරන එකෙන් මොනවායි අර්ථය ධර්මයක් උළුපා ගැනීම සහ සාමාන්‍ය දෙදා ජීවන පැවැත්ම තව ටිකක් සැහැල්ලු වෙන්න නිදහස් මානසිකත්වයක් හැදෙන තැන තමයි අපි කටයුතු කරගන්න උනේ. ධර්මයක් හොයන එකෙන් අර ආකර නිකන් ඇන්සයිටි ඩිප්‍රෙෂන් මට්ටමට ගේන්න එපා. ඒක අපරාධයි. මොකද දර්ශනයක් හොයනකොට ඊටාම සැහැල්ලු යහපත් මානසිකත්වයක් තියෙනුනේ යහපත් වඩපිටාවක් එක. ඒක අර සල්ම කියනනම් අටලෝ දහමෙන් කම්පා නොවෙන්න පුළුවන් ජීවිතයක් තියෙන්න ඕනේ. නොවීම වෙනවා අවබෝධයත් එක්ක. හැබැයි නොවී ඉන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා ධර්මය නැත්තම් සත්‍ය කියන එක දැනුමකට හරි එනවනම්. දැන් අපි පව් ගැන දැනගත්තට පව ගැන අවබෝධය කියලා අපිට හිතන්න බෑනේ. එහෙමනම් සම්මාදිටිනේ. ඒක අපි පාපය ගැන දන්නේ හින්දා අපි නොකර ඉන්නවනේ. ඒවා වැරදි කියලා අන්න ඒ වගේ. ධර්මය කියන එක අවබෝධය වෙනසම තමයි හැමසෙම තියෙන්නේ. හැබැයි අවබෝධ නොවීමෙන් පාඩුවක් නෑ. මොකද ධර්මයේ හැමදෙස්සෙම දැනුමකට ආවත් සසරේ තියෙන අර අපාගත වෙන දුගතිගාමි වෙන චින්තනය මැඩපවත්තනයි. ධර්ම දැනුම කියන එක. තේකින්ද ධර්මයේ අසාගෙන දැනගෙන ධාරණය කරගන්න එක අතිශය වටිනවා. එහෙනම් පුළුවන් තරම් මේ ධර්ම ශ්‍රවණය කරන්න ධර්මයේ ඒ ශ්‍රවණය කරගත දේවල් දරාගෙන අර අවකුජ්ජ පඤ්ඤ ඊට පස්සේ මේ පුතු පඤ්ඤ කියලා අපි අර කතා කරේ අර විග්‍රහ ටික. ඒ අර මුණින් අතපු මේ වතුර වැටෙන්න මුණින් නවපු කලයක් වගේ නොවි නැත්නම් නැගිනකොට ඔඩොක් වෙදීන් ටික බිම නොදා ඒ මට්ටමට යන්නේ නැතුව වතුර කලයකට පිරෙනකොට යම්සේ ඒක පිරලා යනවාද ඒ මට්ටමට තමන්ගේ මනස අවදි කරගන්න අර පුතු පඤ්ඤ කියන ස්වභාවයට පත් වෙන්න උත්සාහ කරන්න ඒක තමයි කරන්න තියෙන්නේ. ඉවෙනින් අපි කතා බහ කරපු සියලුම ධර්මපරියායන් දේශනාවන් සාකච්ඡාවන් ඒ වගේම ප්‍රශ්න අහලා අපි විසඳගෙන කතා බහ කරපු සියල්ලම හැමෝටම උපදේශ වේවා කියලා අපි සත්පුරුෂ අදහසින් පුණ්‍ය නමෝදනා කරනවා. ඒ වගේම දෝපකාර කරපු සියලු දෙනාටමත් සියලුම සම්බන්ධ වෙච්ච සම්බන්ධන වෙච්ච වචනකින් හරි චේතනාවකින් හරි ශාසනය වෙනුවෙන් මේ ධර්මයේ වෙනුවෙන් උපකාර කරන සියලුම දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. රටවාසී ලෝකවාසී සියලු දෙනාට මේ එළඹිලා තියෙන විසනකාරී තත්ත්වයන්ගෙන් ජීවිත ගලවාගෙන යහපත් අභිවෘද්ධියත් සුවදායක සනසන වපසරියක් ලැබීමට වහවහම වපසරිය සැලසේවා. සංසාර රෝගය කියන රෝගයට එකම ඖෂධය ධර්මය. ඉතින් මේ ධර්ම ඖෂධය ලබා ගැනීමටම සිළු දනාගේම සිත් සතන් පහළ වේවා. සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබෙත්වා. සද්ධර්ම ශ්‍රවණීම කරත්වා. බුදු වසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන සී පෙමනවදාල අජරාමර සංඛ්‍යාත නිවන් මුණීමට සෑම සිළු දනාටම මේ සියලුම ආමිස ප්‍රතිපත්තිමේම පූජාවන්ගෙන් නැගුණා වූ සියලු කුසල් පුණ්‍ය ශක්තිය උපනිෂය සම්පතක් වේවා කියලා අපි සිළු දනාටම පුණ්‍යාරාධනා කරනවා.
අපි නැවත දවසක එහෙනම් සාකච්ඡාවකින් හමු වෙන බලාපොරොත්තු වෙන අද කොටස අපි හමාර කරන්න හැමෝටම දරුවන් සරණයි දසබල සේලප්පගවා නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දසබලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගියා නිර්වාණය නම් මහා සමුද්‍රයේම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ශ්‍රී බුද්ධ වචන ගංගා සකල ලෝකවාසී සියලුම සත්‍යයන්ගේ මහා දුක්ඛඳ නිවාලමි බොහෝ කාලයක් සුවසේ කලාපසිනා සේක්වා.